නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මේ යන්ති යේ පමත්තායතාමතාති. ධම්මපද දේශනාමාලාව 16 වැනි දේශනාව වර්ගය අවසන්කොට අපි පිවිසලා තියෙනවා අප්‍රමාද වර්ගයට. ඒත් පළවෙනි ගාථාරත්න තුනට අදාළ අටුවා විස්තරයයි අපි ඊයේ කතා කරමින් සිටියේ. එයින් අපි උදේන් රජතුමාගේ උප්පත්ති කතාවත් එසේම කොසඹෑ නුවර ගෝසක සිටුතුමාගේ උප්පත්ති කතාවත් සඳහන් කළ අවසන් කළා. අද දවස් එතන ඉඳන් ඉදිරියට අපි අට කතාවට අනුව බලනවා කොහොමද මේ විස්තරේ සඳහන් වෙන්නේ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා මේ අප්‍රමාදය නිවනට මඟ බවත්, ප්‍රමාදය නැවත නැවත මැරෙමින් ඉපදෙමින් යාමට මඟ බවත්. එනිසා මේ අප්‍රමාදී වීමම නිවනට මාර්ගයයි, ප්‍රමාද වීම සසරට මාර්ගයයි කියන එක අපිට සරලව මේ ගාථාරත්නයෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම පඬිත වූ තැනැත්තා විශේෂයෙන් තමන් මේ අප්‍රමාදයේ වටිනාකම් දැනගන්නවා. දැනගෙන ඒ අප්‍රමාදයෙන් ප්‍රමෝදිත වෙනවා, නැත්නම් සතුටු වෙනවා. ආර්ය ධර්මයේ ඇලුනා කියන්නේ නැත්නම් අරියානං ගෝචරි රතා කියලා කියනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යන්නේ සහ නවලෝකෝත්තර ධර්මයේ ඇලුනා වෙනවා. ඊළඟට අපිට සඳහන් වෙන කතාවක්, මේ දවස දඹදිව භද්‍රවති නම් නුවරක් වුණා. ඒ දවස්වලම අපි කතා දෙකක් කිව්වා, දැන් තුන්වෙනි කතාවට එනවා. ඒ සිටුවරයාගේ නම භද්දවතිය. භද්‍රවති නුවර වෙළෙන්දෝ වෙළඳාම් කරන්න කොසඹෑ නුවරට යනවා. කොසඹෑ නුවර වෙළෙන්දෝ වෙළඳාම් කරන්න භද්‍රවති නුවරට යනවා. කොසඹෑ නුවර ഘോഷිත සිටුතුමා භද්‍රවති නුවර සිට ආපු වෙළෙන්දන්ගෙන් භද්දවතිය සිටුගේ සම්පත්, වයස, තොරතුරු වසා ඔහු සමග යහළු බවට පත්වනු කැමැතිව වෙළෙන්දන් අතම භද්දවතිය සිටුතුමාට තෑගි භෝගය යවුවා. භද්දවතිය සිටුතුමා කොසඹෑ නුවරින් ආපු වෙළෙඳුන්ගෙන් කොසඹෑ නුවර සිටුගේ සම්පත්, වයස, තොරතුරු අහලා දැනගෙන ඒ සිටුතුමාත් එක්ක යහළු වන්නට සිතාගෙන ඒ වෙළෙන්දන් අතම තෑගි භෝගය යවුවා. මෙසේ දෙන්න, ඒ කියන්නේ භද්දවතිය සිටුතුමාත් කොසඹෑ නුවර ഘോഷිත සිටුතුමාත් ඔවුනොවුන් නොදැකම මිතුරන් බවට පත් වුණා කියනවා. පසු දවසක භද්දවතිය සිටු ගෙදර අහිවාතක නම් රෝගයක් හට ගැනුණා. ඒ ඊතා බිහිසුණිය. ඒ රෝගයේ මුලින්ම මැරෙන්නේ ගේ ඉන්න මැස්සෝය. අනතුරුව පිළිවෙලින් මීයෝ, කුකුල්ලෝ, ඌරෝ, හරක්, දැසිදස් ආදී මැරෙනවා. එහි ඉන්න සියලු කුඩා සතුන් මැරී ගිය පසු ගෙයි වැසි මිනිස්සු මැරෙන්නේ. එවිට පිළිවෙලට තමයි මැරෙන්නේ. අනිත් සත්තු මැරුණමයි ගෙදර මිනිස්සු මැරෙන්නේ. මේ රෝගේ හටගත් විට යම් කෙනෙක් ගෙයි මැද බිත්තිය බිඳගෙන ගෙයින් පිටත් වී යයි නම් නොමරි ඉතිරිවන්න ඔහු පමණක් වෙති. ඒ කියන්නේ මැද බිත්තිය බිඳගෙන එළියට ගියොත් එයා බේරෙනවයි කියනවා. භද්දවති සිටුතුමා මේ දන්නේ. එයින් ඔහු රෝගේ හටගෙන ගෙයිහුන් කුඩා සතුන් මැරී යනු දැක අඹුව හා දුවත්ගෙන ගෙයි පිත්තිය බිඳ මග වියදම් ටිකක් දැත්තිව ගෙයින් පිටවී ഘോഷිත සිටුතුමා මතක් කළා කොසඹෑ නුවරට යන්න පාරට බැස්සා. මගට බැසයත් අත තිබූ ඒ වග වියදම් සියල් අවසන් විය.
ඔවුහු අවසුල්ලම් සාපිපාසාදි තදෙන් පෙළෙනට වුණා. ඉතා දුකින් කොසඹෑ නුවරට පැමිණුණා. පයින් යනකොට ඉතා දුකසේ යන්න වුණා. අසල තිබ පොකුණක දිය නාලා නුවර දොරකඩ තිබූ අම්බලමකට ඇතුල්ව වුණා. ඉක්බිති සිටුතුමා අඹුව අමතා සොඳුර සිටු හමුවන්නට මෙලෙසට නොයා හැකිය. දැන් අපගේ තතු, ඒ කියන්නේ අපි වඳුරගන්න අපේ අම්මටවත් බෑද කියලා කිව්වා. ඒ කියන්නේ ඒ තරම් විරූප වෙලා. අපිව දැක්කොත් එච්චර කැමති වෙන්නේ නැහැ කිසි කෙනෙක්. අර දොරකඩ දන්සල් පවත්වන්නේ මායහළු සිටුතුමාය. ඔහු එහි දවසකට දහසක වියදම් කොට එන හැම යදියන්ටම දුගියන්ටම කෑම බීම දෙනවා. ඒ නිසා අප දුව එහි යවා කෑම බීම මොකුත් ගෙන්නවාගෙන කාබී මෙහි දවස් කීපයක් හිඳ සිරුරු වෙහෙස සංසිඳුවාගෙන සිටුතුමා හමුවන්නට යමුයි කීවා. ඇයේ යහපතයි පිළිගත්තා. එදා ඔහු අම්බලමේම වාසය කළා. පසුදා ගෙඩිය ගසා කල් දැන් නොවිට නන්දසින් අවසිටි යාචකයෙහි ඇදී ගියා. ඒ දුටු මහදි දෙනා දුවට කතාකට දූ උඹත් අර පෙරෙන දොර දන්පලට ගොස් කෑම බීම මමකුත් ගෙන වරින් යයි තැටියකුත් දී දුව පිටත් කරල යැව්වා. උපභෝග පරිභෝග සම්පත්තියෙන් කිසිත් අඩුවක් නැති මහා කුලයක උපන් මේ දැරිය විපතට වැටීමෙන් යටව ගිය විලිබිය ඇත්තී තැටියක් ගෙන හිඟන්නන් අතරට වැටි දොර දම් පලට ගියා. කෑම බීම බෙදා කොටස් කොට දෙන්නෝ දැරිය උඹට කොටස් කීයක් වමනද ඇසූහ. ඕතුම විලිබිය හැර කොටස් තුනක් වමනාය කීවාය. ඕ කොටස් තුනක් දුන්නා. ඇය එය ගෙන ගොස් මවපියන්ගේ ඉදිරියේ තැබුවා. තුන් දෙනා මේ කන්නට පටන් ගත්තා. ඒ අතර මවතුමිය හිමිය වැරදීම විපත කාටත් සිදුවේ. එය වන්නේ අපට පමණක් නොවේ. ඒ නිසා ඒ ගැන නොසිතා මේ බට්ටික ඔබම කන්න. ඔබ ජීවත් වූ කලකට අපිත් ජීවත් වන්නෙමුයි. මුලින් අර කලින් විස්තර කරා වගේ ස්වාමියට තමයි මුල් කොටස දෙන්නේ සාමාන්‍ය. ඔබ නැසුනොත් අපේ නැසීමත් එමේ. ඒ නිසා මේ බට්ටික කන්න ඇවටිලි කළා. දුවත් අම්ම කීසේම කියා කන්නටම බල කළා. අන්තිමේ සිටුතුමා ඒ බස් සියල්ලම කෑවා. දිරවගත නොහැකිව අර වැඩේම තමයි කරලා තියෙන්නේ. වැඩියෙන් කවලා එයාත් මලා. පාන්දර එනකොට මැරුණා. ඉතින් දැන් දෙන්නම බත් කවලා දෙන්නත් එමේ අඬනෝ දැන්. තාත්තා මලයි. වැඩි සෙනේ යන්න බේරන වැඩි ආදරය කරන්න වෙච්ච දේ. වැඩිපුර බත් කවලා දිරව ගන්න බැරුව මලා. ඒ දෙන්න ආඩා වැළපිලා සිවුරු ආදාහනය කරලා සිවුරු ආදාහනය කරලා පසු දවසේ සිටු දුව ආහාර ගෙනට දන්සලට ආයෙ ගියා. එතකොට එහුව කීයක් කොටස් දෙකයි කිව්වා. ඒ දෙකම අම්මටත් දුන්නා. දැන් එදා ඇඩේ ආයෙ කරා. මොකද කරේ? ඒ දෙකම අම්මට දුන්නා. ඒකත් කාලා දිරා ගන්න නොහැකි වෙලා අම්මත් මලා. සිටු දුව තනි වුණා. මවපියන්ගේ මරණයෙන් හා බඩගින්නේ තදින් පෙළුණ හිඟන්නන් ආ එක්ව දම්පලට ගොස් එදා එක කොටසක් ඉල්ලා සිටිය. මිත්‍ර කෙළඹිතමේ ඇය හැඳින වසලිය පිටවෙව. මෙතනින් අදද තීගේ බඩේ පමණ දත්තේ මෙතෙක් දවස් බත් කොටස් දෙක තුන වැගින් ගත්තා පල මෙතනින් ඇයි තරවටු කළා. විලිබිය ඇති ඇයට කෙළඹියාගේ මේ වචන ලය ඇනුණු සත්පහරක්සේද වනයෙහි ඉසින ලද කාරම් දියක්සේද කියන්නේ ලුණු ලුණු වතුර වගේ තුවාලකට දාපු ලුණු වතුර වගේ වුණයි කිව්වා. ඒ නොතම මහතානෙනි එසේ කියනු කිමයි කියලා ඇහුවා. කිමයි කියෝ තේරුණන්නේ කිම කියන්නේ මොකද්ද? ඇයි කියලා ඇහුවා. තී පෙරේදා බත් කොටස් තුනක් ගත්තෙහි ඊයේ කොටස් දෙකක් ගත්තෙහි අද ගත්ත එක කොටසක එයින් පෙනෙන්නේ බඩේ පමණ දන්නේ අද බවයි. කෙළඹියා කීවා. එවිට මේ දියණිය කියන මහත්මයාණෙනි එසේ නොසිතනු මම ඒක ලස්සනනේ මහත්මයාණෙනි. එසේ නොසිතන ඔය තරහ ගිබු ගැනට කියනන මහත්මයාණෙනි මැති නියනි අපේ මමතනෝ නම් තරහ නැතිනවා. ඔච්චර ආදරෙන් හැමතුවද නේද? තරහ ගිබු වෙලාවට තරහ ගත්තු කෙනාට කතා කරන්න ඕන කොහමද? ගිහි කෙනෙක් නම් මහත්මයාණෙනි. නෝන කෙනෙක් කව තුපාසිකාව නෑ මැති නියනි. අන්තවල තමයි සතුට වෙන්නේ. බත් කොටස් තුනක් ගන්නා ලද්දේ තනි මාගේ ප්‍රයෝජනෙට නොවේ. මුල් දවසේ බත් කෑමට අපි තිදෙනෙක් සිටියේ. ඊයේ අපි දෙදෙනෙකි. අද මම පමණමි. ඇයි කිව්වා? ඇයි එසේ වූයේ කියලා ඔහු ඇසුවා. ඔහුතුම කිව්වා සිස්තරේ මෙන්න මෙහෙම වුණා කියලා. වදුනේ වැඩි ආදරේට අපේ බත් කොටසුත් එක තුනම කවලා තාත්තමලා. දෙවෙනි දවසේ ඒක පාඩම ඉගෙන ගන්න ගත්තේ නැහැ. දෙවෙනි දවසේ අම්මට දෙකම
කවලබත් කොටස් අම්මත් මලා. දැන් මට එක කොටසක් ඇති කිව්වා. ඉතින් ඒ සියල්ල දැනගෙන දුකට පැමිණි දුව දුක් නොවන්ඩ. එදාය බද්ධවතිය සිටුගේ දූ වූ ආ අද සිට මාගේ දූ යැයි කියා ළඟට ඇදගෙන හිස සිඹ ගෙට කැඳවාගෙන ගොස් තම වැඩිමහල් දූ කොට ගත්තේය. ඉන්පසු දිනකෝ තොමෝ දන්සලේ කෑකෝ ගැසීම් මසා පියාණනි මෙහි දන් ගන්නට එන්න වූ නිහඬ වූවන් කොට දන් දෙනු නොහැකි දැයි ඇසුව නොහැකි යැයි කෙළඹියා කී. මොකද මෙයා තමයි මේ දන්සලේ ප්‍රධානියා, එයාගේ දූ බවටයි පත් උනේ. එයා කිව්වනේ නිහඬ කරන්න බෑ, මිනිස්සු ගෑ ගහනවා කියලා බත් කන්නා. මොකද එහෙම තමයි. ඇයි පියාණි කරනු හැකිය දන්සල වටකොට වැටක් තරව බඳින්නකෝ. එක එක ඇතුල් වෙන්න හවස්වන්නේ දොරටු බෑ. දොරටුවක් හදලා, ඒ කියන්නේ වැට බැඳ දොරක් හදන්නකෝ. දොරටු දෙකක් හදන්නකෝ, එකකින් ඇතුල් වෙන්න දෙන්නකෝ, අනිත් එකෙන් පිට වෙන්න දෙන්නකෝ. එක දොරටුක ඇතුළටගෙන කෑම බීම දී අනිත් දොරටුවෙන් බැහැර කරන මැනව. ඒක හොඳයිනේ. එවිට හැම දෙනා නිහඬවම කෑකෝ නොගස ආහාරගෙන නික්ම යනු ඇතැයි කි. ඔහු ඒ යහපතයි ගෙන එසේ කරවී මේ දුවගෙනම සාමා එහි වැට කර වූ තැන් සිටන් සාමාවතී නම් වුණා. දැන් තමයි නම තේරුණේ. නිකන් කලින් නම සාමා, මේ සාමා ඉන්නවා නේ. වැට හැදුව දවසින වම අවතී වුණා. පොඩි නමක් නේ සාමාවතී කියන්නේ, කවුද කියලා දන්නෝ දැන්? මෙච්චර දන්නේ කවුද කියලා නේද? අර එහෙම තමයි කුතුහලයේ දීලා තමයි නම කියන්නේ. දැන් මේ කායි කතාව කියන්නේ සාමාවතියගේ උප්පත්ති කතාව. මේ කතා ඔක්කොම කියලා තමයි අන්තිම කතාව කියන්නේ. දන්සලේද කෑකෝ ගැසී මුළුමනින් සිඳී ගියේ ഘോഷසිතතුමා තම දන්සලේ දන් ගන්නන්ගේ කෑකෝ ගැසීම අසා මාගේ දන්සලේ කෑකෝ ගැසීම යයි සිතා සතුටු වේ. දෙතුන් දිනක් ඒ යන නොඇසුණු බැවින් ඔහු එහියා කෙළඹියන්ගේ දැන් දන් නොදේද යැසී. ඇයි ස්වාමිනී සේ අසුණු? දැනුත් දිනපතාම පෙරසේ දන් දෙනු ලැබේ යයි කීවා. දෙතුන් දිනක්ම දන්සලේ කිසිත් හඬක් කෑකෝ ගැසීමක් නොඇසුණේ. වෙනදා දන් දෙන විට ඉවසන්න නොහැකි තරමට එහි කෑකෝ ගැසීම් බොහෝය. ඇයි දැන් එසේ නැත්තේ කියලා ඇහුවා. සිටුතුමා ඇහුවේ, මම ඔවුන්ට නිශ්ශබ්දව දන් ගෙනවට පිළිවෙලක් යෙදීමි කෙළඹියා කිව්වා. ඇයි මුලදීම ඒ නොකළේ කියලා ඇහුවා. එදා ඒ ගැන දැනුමක් මට නොතිබුණේ කියලා උත්තර දුන්නා. එදාන වූ දැනුමක් අද කොහෙන් ලැබුණේද කියලා ඇහුවා. මගේ දියණිය මට එය කියා දුන්නේ කිව්වා. මානුදන් නදුවත් තොට කොහින්ද කියලා ඇහුවා. ඉබ්බිති කෙළඹියා බද්ධවති සිටුතුමා අහිවාතක රෝගයෙන් ගෙදර අතහැරලා ඇවිල්ලා මැරිච්ච අවස්ථාව දක්වාම විස්තරේ කිව්වා. ඇයි මෙතෙක් දවස් මට නොකීවේ කියලා ඇහුවා. බද්ධවතිය සිටු මගේ හොඳම යාළුවා. ඇයි අයිති මට? දැන් රණ්ඩු මොකේට දූට. ඇය මගේ දූ. මෙහි කැඳවාගෙන ඉන්නේ සිටුතුමා කිව්වා. කෙළඹියා ගෙට ගොස් සාමාවතිය කැඳවාගෙන ආවා. එවිට සිටුතුමා, දුව නුඹ කාගේ දූ දැයසුවේ? මම බද්ධවතිය සිටුතුමාගේ දුවයි කියලා කිව්වා. ඊට පේනවා මේ පින පින් කරපු කෙනෙක් සිටු කෙනෙක්ගේ දුවේ. නුඹ මෙතන සිට මගේ දූය. අමුත්තන් නොසිතා සිතට නොගෙන මෙහිම ඉන්නයි කිව්වා. ඒ කියන්නේ මගේ දුවයි කිව්වා. ඒ දුව නොවේ කියලා හිතන්න එපා. දුවම කියලා හිතන්න. ඒක අමුත්තක් හිතන්න එපායි කිව්වා. වෙනසක් හිතන්න එපායි කිව්වා. උඹගේ සියලු සැප දුක් සොයන්නේ මම. උවමන හැම දෙයක්ම මට කියන්ද. හැම දෙයක් මම කරමි. ඇය ළඟටගෙන හිස සිඹ සනසා ඇයට මෙහෙවර කරනු පිණිස ගෑනුන් 500ක්ම පාවා දුන්නා. එසේම තමන්ගේ වැඩිමහල් දූව තනතුරේ තබා ගත්ත. එයාගේ ගෝලයෝ ඉන්නෝ 500ක්. දිනක ඒ නුවර නැකත් කෙලියක් තිබුණා. අන්දවස්සේ ගෙදොරින් කොතනක නොයන කුලකාන්තාව ඒ නැකත් දිනෙහි සිය පිරිවරත් සමග පාගමනින්ම ගන්තොටු පළවල් වලට ගොස් ස්නානය කරති. එදා සාමාවතී තමන්ද සිය පිරිවර සමග ගෑනුන් සමග එකතු වෙලා නානට ගන්තෙරට ගියා. දැන් මේ ගෑනුන් කියන වචනේ ඉතින් 1900 බර ගණන් වල වචනයක්. අපි දැන් එහෙම කියන්නේ නැහැ. දැන් කියන්නේ ස්ත්‍රීන් කියලා නේද? කාන්තාවත් එක්ක. ගියාද රජගේ අසල මගෙනි. උදේනි රජතුමාගේ උඩමහල සීමදුරු කවුළුව ළඟ සිට නුවර දෙස බලා සිටියේ ඈලා දැක මේ නිලියෝ කවුරුන් වෙත ඉන්නෝදැයි ඇමතියන්ගේ ඇසීය. දේවයන් වහන්සේ මෑලා නිලියෝ නොවෙති.
නිලියෝ කියල කියන්නේ නළගනන්. ඒකත් ඒ වගේ ලස්සනයි කියලා. සාම නළගනන් ලස්සනයි නුලි. මේ කවුද මෙච්චර ලස්සන කාන්තාව? ගා ഘോഷසිතුමාගේ දුව සාමාවතියයි ඇගේ 500ක් මෙහෙකාරියෝයි. කීවිත සාමාවතිය දැකීමෙන් හටගත් සෙනෙහස ඇති රජතුමා මෙන්න මෙම ලියුමකුල් ලිව්වා. අලුත් ලියුමක් කියවණි ඊයේ අද මලු දෙවනි ලියුම. කොසඹෑ නුවර උදේන රජමැදුරේදී සිටානනි. ඔබගේ දූ මාගේ අගබිසෝ තනතුරෙහි තැබීමට මම අදහස් කරගත්තා. එබැවින් අද හෙට මෑ මෙහි එවිය යුතු බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ඒවගත් මෙසේ දන්වන්නේ උදේන රජතුමා. හරිද? මෙසේ ලියා ഘോഷසිත සිටානම් වෙත යවීය. ලියුම කඩා බැලූ ഘോഷසිත තෙමෙක් කොසඹෑ නුවර ഘോഷසිත ගෙදර දීය. ඉදා යටහත් වලියෙමි දේවයන් වහන්ස. දේවයන් වහන්සේ ඉල්ලීම ඉටු කරන්න නොහැකි බව මා දන්නුන් ලබන්නේ ඉතා යටහත් වේ. මෙහෙට ඔබගේ ගීකරු මේකරු ഘോഷිත. ආයි ලියුමක් එනවා. කොසඹෑ නුවර සිටුමැදුරේ දී සිටානනි. මාගේ ඉල්ලීම ඉටු නොකිරීම තටහිත පිණිස නොවේ. එයින් ඒ ඉටු කළ යුතුමය. සාමාවතිය කල්නයවාම මෙහි එවිය යුතු බව මෙයින්ද දන්නනු ලැබේ. ඒ වගත් මෙසේ උදේනි රජතුමා. ඒ ලියුමත් කියවලා ආයිලියුමක් යනවා. කොසඹෑ නුවර සිටු ගෙදරදි යටහත්ව ලියමින් දේවයන් වහන්ස. දේවයන් වහන්සේ දෙවන වරේවා වදා ලියුමටද පිළිතුර වශයෙන් දැන්නිය යුත්තේ මා දූ නොවිය එවිය හැකි බවමය. තවද අපි ගැහැවියෝ වම්ම රජදරුව අපගේ දැරියන්ට වෙහෙස දී කතා කරති. ඒට අපි බිය ඇත්තෝ වෙමු. මේට කමා කරන සේක්වා. මේට ඔබගේ කීකරු මෙහෙකරු ഘോഷිත. මෙයින් කෝපයට පත් රජතුමා සිටුගෙට ගොස් සිටානන්නා සිටු භාරය අතින් ඇදගෙන ගෙයින් පන්නා හැර ගෙයි දොර ජනෙල් වසා සීල් තබාවේ. දියනාලා පෙරලා පෙවෙන සාමාවතිතුම ගෙයින් පිට සිටි පියාදක පියාණනි මේ කිමයි ඇසූ. දුව නුඹ රජමැදුරට වැන්නේ කියා රජතුමා මට ලියුම් දෙකක් ඒ දෙකටම මම නොකළ හැකි යයි ලියා යවි. එයින් නැවිස්සුන් රජතුමා මෙහි අවුත් අප ගෙයින් එළියට ඇද දමා ගේ සීල් තබා ගියේ සිටානන්ට කීවිට. ඔබතුමන් දන්නා යවු සැටි හොඳ මදිය තරමක්කේ බැරෑරුම්ය. දන්නා යවිය යුතුව තිබුණේ පිරිවර ගෑනු සමග ගන්නහු නම් එවිය හැකි භවයයි. ඉතුරු ගන්නේන ඕතම කිව්ිය. දුවනුම කැමති නම් මම එසේ කරමී කියා සිටුත මේ සාමාවතිය කෙලෙසි රජුර දන්නාය. රජතේ මේ සාමාවතිය පිරිවර ගෑනුන්නා ගෙවා අභිෂේක කොට සියාගමෙහි සිය කළේ සෙසු ගෑනු සාමාවතියට පිරිවර කොටම දුන්නේය. එතට බිසවක් වුණේ ආමාවතිය විතරයි. සාමාවතියගේ සේවකාව තමයි 500. ඒ තමයි සාමාවතී බිසවගේ උප්පත්ති කතාව. එතනින් අවසන් එයාගේ උප්පත්ති කතාව. හොඳ අනතුරුව තියෙනවා ඊළඟ වාසුල දත්තාවගේ උප්පත්ති කතාව. උදේන් රජතුමාට වාසුල දත්තාය තවත් අගබිසවක් සිටියා. දුතුන් දෙනෙක් හිටියා. දෙවැනි එක්කෙන තමයි මුලින්ම ආවේ සාමාවතිය. දෙකට එනවා ඔන්න වේදිකාවේ වාසුල දත්තා. ඔතම චණ්ඩපච්චෝත රජතුමාගේ දියණියයි. චණ්ඩපච්චෝත තෙමේ නම ඇහුවමත් අපිට දේරු නිකන් චණ්ඩ පරුස රජෙක් වගේනේ. නමම චණ්ඩපච්චෝත. චණ්ඩපච්චෝත මේ රජය කළේද උදේන නුවරෙහිමය. ඔහු දිනක් උයන් ගොස් එන්නේ තමන්ගේ සම්පත් සිහිකොට මෙබඳු මහත් සැපතක් අන් කවරෙකුට වේදැයි කීයේය. ඒ සිටි මිනිසුන් ඔබ වහන්සේගේ මේ සැපත උදේන රජුන්ගේ සැපතට මොන ලෙසකින්වත් ලං විය නොහැකිය. උදේන රජුගේ සැපතම මහත්ය කී විට එසේනම් ඔහු අල්ලා ගනිමු කීය. දේවයන් වහන්ස ඔහු අල්ලා ගනු නොහැකිය. ඔහු අස්තිකාන්ත නම් පුදුම ශිල්පයක් දනි. හස්තිකාන්ත මන්තරය කියා හස්තිකාන්ත වීණා වයා ඔහු සමහර විට ඇතුම් පන්නා හරි. සමහර විට ඇතුම් ගෙන්වා ගනි. ඔහු තරම් ඇත්වාහන ඇත්තෙක් ඒ අතින් බලවතෙක් මේ රටේ කොතනකවත් නැත. එයින් ඔහු අල්ලා ගනු පහසු නැතැයි රජපුරුෂයෝ කිව්වා. ඒ කෙසේ වුවත් ඔහු අල්ලා ගත යුතුමයයි රජු කිව්වා. දේවයන්නා සුභහන්සේගේ අදහස ඕනෑක මොහු අල්ලා ගන්නට නම් ලී දඬු වලින් ඇතෙකු සාදවා යන්ත්‍ර යොදවා උදේන් රජු ඉදිරියට දඬු මුවායතා යවනු මැනවි. ඇත්වාහනයක් වස්වාහනයක් කොතරම් මෑද සිටියද ඔහු ගොස් අල්ලා ගනු සිටිද අප යවන මේ දඬු මුවායතු ඒ කියන්නේ ලී වලින් හද බොරු ඇතාව
නියමැතෙකැයි සිතා ඔහු මේ දඩුමුවා ඇතා අල්ලන්නට එන්නේ. එවිට අපට උදයෙන් රජතුමා පණපිටින් අල්ලා ගත. ඒකෙන් රෝදවලට මේ යන්ත්‍ර දාලදී රෝධහයි කලදි නැතාට. ඒ කියන්නේ වයින් කරල යවන ඉස්සරට ආයි ගෙන්න්නන අප දැන් විතරන්න ඉස්සරත්තේ උපක්‍රම තාක්ෂණය තිබිල තියෙනවා. ඕ ඒකයන්නේ මේ යන්ත්‍ර සූත්‍රවලින් කරලා තිය. ඉතින් මේ දඬු වලින් නැත්නම් ලී වලින් හද පැතා යවනෝ දැන්. එතකොට අල්ල ගන්න එනකොට ආයේ මේ පැත්තට අදිනවා තාව. මගදී අල්ල ගන්න පුළුවන් එතකොට යාව. නියමෙත ගැසිත අහෝ මේ දඬු මාත අල්ලන්නේ එවිට අපට උදේන් රජු පණ පිටින් අල්ලා ගතේ කියයි. රජතේ මේ යහපතයි ඔවුන් කී ලෙසට දඬු මාතකු සාදව යන්ත්‍ර යොදා පිටත රෙදියෝතා සිතුවම් කොට උදේන රජුගේ නුවර අසල එක්තරා විල් ඉවුරක තැබ්බ විය. දඬු ඇතකේ බඩ තුල සැටක් පුරුෂය උදේන් රජුගෙන් බලා උන්න 60 දෙනෙක් බඩ ඇතුළේ ඉන්නවා. පුරුෂය තන තන ලඩද තැබුව වනේ හැසිරෙන මිනිහේ මේ ඇතු දැක කරුණ නෙවෙමසා අපගේ රජු සුදුසු ඇතකයි සිතටගෙන වහා ගොස් දේවයන් වහන්ස සියලු සිරුර සුදු පැහැති කෙනෙක් කුල වැනි මහා කියන්නේ ගල් පර්වතයක් වැනි මහා ඇත රජෙක් මට මුණ ගැසුණා. මේට කලින් මා එවදු ඇතු කවදාවත් දැක නැත. ඇත්තනි තේ වගේ ඇතු කවදාවත් දැකලා නැහැ. පණ පිටින් එහෙම ඇතු නැහැනේ හදපු ඇතේ. ඌ සුදුසු ඔබවහන්සේලාට මෙය දන්නා සිටියා. ඉතින් අර දැක්කම ඉක්මනට ඇවිල්ලා කියනෝනේ ලකුණු ලැබෙනෝනේ. ලකුණු නැති අන්තිමට. උදේන් රජු ඌ අල්ලන්නට ඒ මිනිහා පිටිසක්ගෙන ඇතකුටම නැගී ගියේ. උදේන් රජුන්ගේ පැමිණීමදත් චරපුරුෂය වහාදුව ගොසේ බව චණ්ඩපජ්ජෝත රජුට දැන්නෝ. චණ්ඩපජ්ජෝත රජු වහාෙහි ගොස් සිය පිරිස හා මග දෙපස රඳවා බලා සිටියේ. උදේන් රජතුමා මේ කිසි නොදැන ඇතු ලුහු බැන්දේ. මන්ත්‍ර කියා වීණා වාදනය කරන විටත් ඇත්තෙමේ ඒ හඬට නතු නොවී යන් දුවනට පටන් ගත්තා. උදේන් රජු අසක පිර නැගී ඇතුළු බැඳේ. ඇතුළු බැඳ යන්නා වූ රජතුටු බලසෙනග පසුබැස්සේ. රජතෙමේ තනි විය. මග දෙපස රැක සිටියා වූ චණ්ඩපජ්ජෝතයන්ගේ පුරුෂය උදේන් රජු අල්ලා චණ්ඩපජ්ජෝත රජුට පාවා දුන්න. ඉක්බිත උදේන රජුගේ පුරුෂයෝ තමන්ගේ රජු සතුරු රජුගේ යටතට පත් වූ බව දැන පිටත කඳවුරු බැඳ බලා වුන්න. චණ්ඩපජ්ජෝත තෙමේ උදේන රජු පණ පිටින් අල්ලාගෙන ගොස් සොරුන් ලන ගුහාවක බහ රැකවල් තබා තෙදිනක් ජයපාණය කළේය. මේ අතර දිනක උදේන තෙමේ තොපගේ රජු කොහිදැයි මුරකරුවන් අති විචාර ඔහු සතුරු රජෙක් අල්ලා ගන්න ලැදයි ගිය අප රජතුමා ජයපාණය කරයි කියලා කිව්වා. උදේන යාසා මේ මොන වැඩක්ද? මේ ගෑණියෙක්ගේ වැඩක් වෙනි වැඩ. සතුරු රජක වල්ලා ගත්තට ඔහු හැරිය හෝ නැසිය යුතු නොවේ. අල්ලා යටතට ගත්තා ඔහු දුකෙහිලා කරන ජයපාණය කුමත් ඒ නින්දිතේ ඊය. ඔවුන් ගොස් මේ උදේන රජු කියව කතා චණ්ඩපාච්චෝත රජුට දැන්නූ කල්ලි. ඔහු උදේන කරා ගොස් උන්නා මෙසේ කතාවට බැස්සේ. ඔන්න කතා චණ්ඩපාච්චෝත මෙසේ කියනවා. තමුසේ මෙබඳු කතාවක් කළ ඔහු සැබෑද? උදේන රජතුමා කියන ඔහු මම එසේ කීමි. චණ්ඩපජ්ජෝත නැවත කියන ඔබ ළඟ මන්ත්‍රයක් තිබේයයි අසා ඇතිබේ. ඒ ඇත්ත දෙසේ නම් එය මට දෙන්න වුණා ඔබ නිදහස් කොට හරිමි. උදේන් රජතුමා දිය හැකි ගන්නා විට ගත යුතු ලෙසට ගත යුතු. ඒ ගන්නා වෙලේ ඔබ මට වඳින්නාහුද? වඳින්නාහු නම් දිය හැකි. දෙන්න නම් වඳින්න ඕනේ ඔබ. චණ්ඩපජ්ජෝත මම ඔබට නොවදෙමි. මට ඒ කරනු නොහැකිය. උදේන ඔබ මම ඔබට මන්ත්‍රයෙන් එහෙනම් දෙන්නේ නැතේ කිව්වා. ඊට පස්සේ චණ්ඩපජ්ජෝතක මම තොට රජාණ කරමි කිව්වා. කරන්නේ ඔබ මාගේ මේ සිරුරට අධිපති වූ සිතට අධිපති නොවව. චණ්ඩපජ්ජෝත රජතේ මේ උදේන් රජුගේ මේ සූර ගර්ජනාව නිර්භයව කතා අසා මෙය කෙසේ ගනිම් දැයි සිතන්නේ අනිකකු ලවා මෙය ගැන්වී නොසුදුසිය මා දුව ලවා ගන්නවා ඇගෙන්ම උගනිමි කියලා කිව්වා. දූට දුව යවල වන්දවල ඉගෙනගෙන දුවගෙන් පස්සේ මං ආ ගන්න. ඒක තමයි යා හිතුවේ. ඉතින් ඒක තමයි කියන්නේ දූලවත් විශ්වාස කරන්න එපෑ බෑ මම බලමුකෝ මොකද වෙන්නේ කියලා. එසේ සිත ඔබට වඳින කාහටුව මේ උගත හැකි වන්නා එසේ. ඔව් කාටුව මම උගන්නනවා එකවා. වඳිනවනේ උගන්නනවා එකවා. අප රජමෙදුරේක කුදියක් ඇත. එහි තිරයක් ඇත. ඇය තිරය ඇතුලේ හිඳුවමි. ඔබ තිරෙහි පිටත ඉඳ ඇයට එසේනට මන්ත්‍රය කියව. එවිට ඒ මන්ත්‍රය ඉගෙන ගනු ඇතැයි කිය. කුදියක් හෝ වේවා පිළියෙක් හෝ වේවා මට නිකම් නැත. මා වඳින්නියකට මන්ත්‍රය උගන්වමි කිව්වා.
ඉක්පිත රජතුමා රජමැදුරට වහා ගොස් වාසුල දත්තාව ළඟට ගෙන්න දුව. සේත කුෂ්ටයේ ඇඟේ පැතිරගත් එක මිනිහෙක් වටිනා මන්ත්‍රයක් දනි. දෙන්නම කොටවල දින්. අරයට ගුවා ඉන්නේ කුදියෙක් කියලා, මෙයාට ගුවා ඒ ඉන්න මිනිහා කුෂ්ට රෝගියෙක් කියලා. දෙන්නට දෙන්න බලන්නේ. ඒ අනෙකුට ඉගෙන ගත නොහැකිය. නුඹාර තිරිය තුළ හිඳ ගණිත් ඌ තිරියෙන් පිට තීට නුඹට ඇසෙන්ට මන්තරය කියනු ඇත්. එවිට නුඹයි ඉගෙන ගනින්, ඉන් පසු නුඹගේ මම ඉගෙන ගන්නෙමේ කිව්. රජතෙමේ උනුන් අනුරාගයෙන් බැඳී සන්තවය කරනු ඇත යන බියෙන් දුව කුදියක් කොටාත් උදයන් රජ කුෂ්ඨ රෝගියෙක් කොටාත් කිව්වාය. කොටවල තිනේයි දෙන්න යාළුවේ කියලා බයට. උදේන රජතුමා තිරයෙන් පිටත සිට තිරය තුළහුන් වාසුල දත්තවට ඇසෙන්ට මන්ත්‍රය කිහිප වරක් කීවේ. ඒත් වාසුල දත්තාට එය හරිහැටි නොකිය වෙන්නේ. එවිට බොල කුදිය තිගේ තොල් ඉතා ඝණය කොපුල්ද එසේය. මේ මෙසේ කියවයි උදේන රජතුමා කිව්වා. ඉන් කිපුණු වාසුල දත් බොල කුෂ්ඨ පුරුෂය, තෝ කුමක් කියයි? මා වැන් නොකුදියෝ තෝ මා වගේ මං වැනි කුදියෝ ඉන්නවද බැසුවද කියලා අහනවා. එවිට උදේ රජතුමා කඩතුරා කොන ඔසවා බලා තී කවරත නැත්තියද ඇසි. මම චණ්ඩපච්චුරයිද දූ වාසුල දත්තාවයයි කීවිට. තිගේ පියා තී කුදියක් කොට කීමී කීවේ. වාසුල දත්තාව එයා සමගේ පියා මට කිව්වසේ තා කුෂ්ඨ රෝගියෙකුයි කියයි කියලා කිව්වා. ඉන් පසු ඒ දෙදෙනා උරුන් කෙරේ බැඳුණු ආලය ඇත්තෝ. එතනදී මඹු සැමියන්සේ සන්තවය කළෝ. එතැන් සිට මන්ත්‍රය ගැන්වීමක් නොවීය. වෙන වැඩක් තමයි කරලා තියෙන්නේ. මන්ත්‍ර උගෙන උදැයි ඇසූ හැමවරම එසේ මන්ත්‍ර උගෙනමී කියනවා. තාම අවසන් වෙලා නෑ නෑ. මේ අතර දිනක් උදෙන් රජතුමා ඇයට මෙසේ කිව්වා. සොඳුර, ස්වාමි පුත්‍රයෙකු විසින් කළ හැකි වැඩ, කළ යුතු වැඩ මව්පියන්ට සහෝදරයන්ට සහෝදරියන්ට කරන්න පිළිවන් කමක් නැත. මා කියනු අසන්. මා මේ නිදහස් කරන්න එහෙනම් තීමාගේ අගබිසෝ තනතුරේ තබන්නෙමි. ඉස්ත්‍රීන් 500ක් පිරිවර කොට දෙන්නෙමි කියේ. හොඳයි, තමුන්නා සෙසේ කරන්න වුනම් මම නුඹ වහන්සේ මේ මුදා හරිමි කිව්වා. ඈ කී කල සොඳුර කුමක් කියයි? මාගේ කතාවේ කිසිත් වෙනසක් නොවේ. තීමාගේ පණලු ඔබ මග ඔබ අගබිස කරන්නෙමි. හැම සපත් දෙන්නෙමි උදේනි රජතුමා කිව්වා. උදේන තමයි නම. වාසුල දත්තා පිය රජු වෙත ගොස් වැඳ සිටියයි. දුව සිප් ඉගෙන නිම වුණ දැයි ඇහුවා. මන්ත්‍රේ තාම ඉගෙනගෙන නැහැ. එතන පියාණනි මන්ත්‍රයට උපචාර පිණිස, ඒ කියන්නේ කරන්න වැඩ තියෙනවා. මහරය තරුවෙලියෙන් බෙහෙතක් සොයාගත් යුතු තිබේ. මන්ත්‍රේ හරියටම පීටනන මහරය තරුවෙලිය ගිහිල්ලා බෙහෙතක්, ඒ කියන්නේ කලවර යන්න ඕනේ කියලා කියන්නේ. නැත්නම් අහු වෙනවනේ. එය වේලාව බලා හින්ද සොයාගත නැහැ කිය. වේලාවේ වේවා, අවේලාවේහි වේවා, වේලාව නොබලා ඒ පිණිස කොතනක මුත්‍යා යුත්තුය. ඒ ඉඩ පහසු ඇති විය යුතුය. ඒ කියන්නේ අවසර ඕනේ කියලා කියන්නේ මේ ඕන වෙලාවක නගරෙන් පිටත් වෙන. දොරටුවෙන් පිටත් වෙන අවසර පත්‍රයක් ඉල්ලන්නේ මේ. එයින් දොරඟලු නොදෙමූ දොර කඩක්කෝ හා වේගයෙන් යා හැකි වාහනයකුත් අපට ඕමනායි කියලා කිව්වා. රජතුමා දේ සැබෑවකී පිළිගෙන එක දොරක් දොරගුළු නොදමන ලෙස නියම කළේ. එක දවසට 52 දුර යන බද්දවතී නම් ඇතින්නක්, 60 දුර යන කාක නම් 16, 100ක් යොදුන් දුර යන වේලකණ්ටි මුංජකේසී නම් අසුන් දෙන්නෙක් හිටියා. අස්වැ දෙන්නෙක් ඉන්නවා. වේලකණ්ටි එකස්සේ මුංජකේසී අවස්සේ. ඒතර මේ තුන්දෙනාම මෙහෙම යන කොහොමද යන්නේ? ඇතින්න යනව දවසට යොදුන් 50ක්, 16 යදුවන යොදුන් 60ක්, අස්වැ දෙන්න යන යොදුන් 100ක්, 120 යොදුන් දුර යන නාලාගිරි නම් ඇතෙකුත් හිටියා. මේ වාහන පස කාටත් තිබුණේ චණ්ඩපජ්ජතර එතුමාට තිබුණේ. දුවට දුන්න බද්ධාවතී කියන වාහනේ, ඒ කියන්නේ යොදුන් 50 යන්නේ. මේ රජතුමා අබුද්ධෝපාද කාලේ එක බලවතෙකුට උවටැන් කරන්නෙකු වූයේ. දවසක් මේ බලවත්තේ මේ නුවරින් පිටතට ගොස් දියනා එන්නේය. එදවසේක් පසේ බුදුවරේ නුවර පින්දු පිණිස හැසිරෙන්නේ. නුවර වැසියන්ට මාරාවේශ වෙලා සිටි බැවින් උන්ගෙන් එක්කෙනෙකු බත් හුලක් පමණොදු නොදුන්නේ. බත් ඇටයක්වත් දුන්නේ නැහැ. හිස් පාත්‍රයගෙන නුවර දොරකඩට වැඩියා. කවුද? පසේ බුදුරජාණන් වහන්සේ. එවිට මාරයා අන්වෙසක්ගෙන උන්වහන්සේට ලංව, ස්වාමීනි මුකුත් ලද දැයි ඇසී, කිමෙද තෝ ලබන ලෙසක් කළෙහි දැයි ඇසී,
ස්වාමිනි එසේ නම් ආපසු එහි වඩිනු මැනවි ලබන ලෙසක් කරමි මාර්යා කීවිට මම නැවතෙහි නොයමි කීය. මරුගේ මේ බස්ගෙන උන්වහන්සේ පෙරලා එහි වැඩිසේක් නම් මාරතෙම නුවර වැස්සන් සිරුරේ වැහි අත්ලෙහි අත් ලගසා සිනාසෙන්නේ. නුවරින් පිටත ගොස් දියනාලා එන අධිපති දෙමේ බත්තුලකු දු නොලබසිස් පාත්‍රය ගෙන මග සිටි පසේ බුදුන් දැක වැඳ ස්වාමීනි මොනවා මේ ටික දෙයක්වත් නොලද්දේද ඇසුවේ. නුවර හැසිර නික්මුණි මේ උන්වහන්සේ උට කීය මා විසින් ඇසූ කරුණට කිසිත් නොවදාරා අනෙකක්ම වදාරන්නක් මොකද මේ කිසිවන් නොලද්දේ දැයි සිතා පාත්‍රයට එබී බලා කිසිත් නැති බව දැක ගෙයිද බත් ඇති නැති බව නොදැන පාත්‍රය ගන්නට අපොහසත් වූ ඔහු ස්වාමීනි මදක් වැඩ සිටිනු මැනවයි වේගයෙන් දිවගොස් ගෙට බත් පිස නිමියේ දැයි ඇසුවේ. නිමියේ කී කල්ලි තම උපස්ථායකය රඬගසලා තාත් තරම් වේගයෙන් යා හැක්කෙක් නැත. එහෙයින් වහා ගොස් පසේ බුදුන්ගේ පාත්‍රය ගෙන එවයි කීයේය. ඔහුද වහා ගොස් පාත්‍රය ගෙන ආවේය. අධිපතිතුමා තමන්ට පිළියල කර තිබූ භෝජනයෙන් පාත්‍රය පුරවා වහා ගොස් මේ පසේ බුදුන්ට පිළිගන්වා ලවයි මම තට මෙයින් පින් දෙමි භෝජන පාත්‍රය උපස්ථායක අතට දුන්නා. ඔහු වහා ගොස් උන්වහන්සේට ඒ කියන්නේ දුවගෙන ගිහිල්ලා පිළිගැන්නුවා. පසඟ පිහිටුව ඇවැන්ද ස්වාමීනි වළඳන වේලා විතා ලං වූවායි. එහෙයින් මම ඉතා වේගයෙන් ආයෙමි. ඉරාවරට යන්නට පෙර දම් වළඳුණු මැනවි ස්වාමීනි මේ පිනෙන් යොදුන් 50ක් 800ක් 120ක් යන ඈලෙසින් වේගයෙන් යන්නට හැකි වාහන සසරදී මට ලැබේවා. අන්න බලන්න පතපු විදියටම ලැබුණා. ඒ නිසා ඕනම පින්කමක් කළා හොඳ දෙයක් පතන්නකො. හොඳ දෙයක් පැතුවොත් ඒක ඒ විදියටම දැන් අපි අනුරුද්ධ ස්වාමීන්වහන්සේ පැතුවේ නැතේයි කියන වචනේ අහන්නව නොලැබේවා කියලා අන්න බාර දුගිය වෙලා තමන් ලැබිච්ච ඉතා ප්‍රණීත භෝජනය මාස ගාන බැලමේ කරලා ගත්තු භෝජනය සම්පූර්ණයෙන් පූජ කළා. අන්න බාර දුගිය. තෙවනි විශේෂ පින්කමක් කළ පැතුව නිසා මෙයා පැතුව අර විදිය වේගෙන් යන්න පුළුවන් වාහන පහක් ලැබේවා. එයා මෙහා ආගිය මාගේ සිරුර අවුවෙන් දැවි ගියේ. එහි නුපුනුපන් හැමතැනදී මගේ යන හිරුගේ තෙද වැනි වේවා. මේ පින්ඩපාත දාණය පින් මාගේ ස්වාමියා විසින් මටත් පමුණන ලද්දේ එහි නුඹ වහන්සේ දත් ධර්මයට මමත් කොටස්කරුවෙක් වෙම්වායි කියා සිටියේ. එවිට බුදුරජාණන් වහන්සේ පසේබුදුරයන් වහන්සේ මෙසේ තමයි ආශිර්වාද කරන්න ඉච්චිතං පච්චිතන් තුයිය සබ්බමේව කිප්පමේව සමිච්චතු පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසි යත ඉස්හිතූ පැතු සියලු පැතුම් ඉෂ්ට වේවා. හරියට පුරපස සඳවාගේ ඒක තම උන්වහන්සේලගේ බණ. ඊට වඩා බණ නැත. මෙවනයි පසේ බුදුන්ගේ අනුමෝදනා ගාථාවයි. මේ චණ්ඩපච්චෝත රජුගේ පෙරසිරිතයි. ඉතින් පසේ බුදුරුන්ගේ ගාථා අපිට අහන්න පුළුවන්. ධම්මදිවේ පුදුනොත් කවදා හරි අනාගතේ බුදුවරු නැති කාලයේ ලොව පහළ වෙනවා රහතන් වහන්සේලා වගේම කණ්ඩායමක්. ඒ සිවුරු දරන් ඉන්න පිරිසක් උන්වහන්සේට අපි උන්වහන්සේලා නම් කරනවා පසේ බුදුවරු කියලා. හම්බ වෙලත් ඇති හම්බ වෙයි අනාගතේට සසරේ හිටියොත්. අන්න ඒකයි ඡණ්ඩපච්චෝත රජතුමාගේ පෙරසිරිත. එයා තමයි අර සේවකයා දුවල ගියේ. අන්න එයා තමයි දැන් මේ රජ වෙලායි. පෙර කියෝ කර්ම බලයෙන් ඔහුට මේ වාහන පහ ලැබුණා. ඒ අතර දවසක් ඡණ්ඩපච්චෝත රජතුමා උයන් කෙළියට ගියේ. මෙදින උදේන තෙමේ අද පලායා යුතුය එහි තිබූ ඉතා මහත්තු ලොකු සම්පසුම් බියක හැම කහවනු යෙන්න්නා රන්රුවනින් පුරවා ඒ හැම බද්ධාවතිය නම් ඇතින්න පිට නංවා වාසුල දත්තාවත් ගෙන එතනින් පැනගියේ. ඇතුල් නුවර රකින්නෝ එසේ යන්න වුන් දැක වහා ගොස් රජුර දැන් රජතෙමේ වහා යව් අල්ලාගෙන එවුයි මහන්සේනාවක් යැවීය. උදේන තෙමේ සේනාව තමන් පසුපස ලොහපැදෙන බව දැක කඩිමුඩිය කහවනු මල්ල ලිහා බිම හැලුවේය. ලෝභබන්දා මිනිස්සු කහවණු කෙරෙහි ලෝභයෙන් එතන නතරව කහවණු ඇහිඳ නැවත දුවනට උව. දැන් සල්ලි අවුලන දුවන සල්ලි අවුල. දැන් ඒ කහවණු ගැන වරනට නෙවෙයි. ආන්න ඕක මේ තමයි ප්‍රඥාවයි මනුස්සයන්ගේ. දැන් ඒ රජතුමා කොච්චර ප්‍රඥාව තිබිච්ච කෙනදනේ. එයා ඒ සල්ලි මල්ලයි බිම දැම්මේ. මම හලාගෙන ගියා දිගට. මෙතන ඒ දුවල පස්සෙන් එන මිනිස්සු කරන්නේ මොකද්ද? වැඩේ අතහැරලා සල්ලි දෙලා. සල්ලි එකතු කරන්න. රන්මිල එකතු කරන්නට වූ එත ඒ අතුරු දෙන රජතුමා දුව ගොස් නුවරින් පිටත පිහිටුවා තිබූ තම කඳවුරට වැදුනා. ඒ කියන්නේ දැන් රජතුමා එනතුරු සේනා එළිය හිටියනේ එතෙන්ට ගියා.
කඳවුරට වැදුණු උදයන් රජුට ඔහුගේ බටසේන වූ වහා නුවරට ඇතුල් කර එහිදී උදයන් රජතුමා වාසුල දත්තා වගමෙහෙසි තනතුරේ තැබුවා. ඒ තමයි වාසුල දත්තා. තවත් එක්කෙනෙක් එයා තමයි ඉතින් නරකම එක්කෙනා, මාගන්දියා. ඔහු කුරු රට මාගන්දිය බ්‍රාහ්මණයාගේ දුවයි. ඔතමුත් මාගන්දියා නම් විය. මෑගේ සුළු පියාත් මාගන්දිය නම් විය. දැකුම් කළ රූ ඇති මාගන්දියා දෙවඟනක්සේම ලස්සනයි. මාගන්දියා දීගදී යුතු වයසට පැමිණි කල්ලි පිය බමුණු තෙමේ දුවට කැපෙන තරුණයක සෙවීමේ යෙදුනේ. එහෙත් ඔහු දුවගේ වයසට රුවට මහතට උසට කැපෙන තරුණයක සොයා ගැනීම අපෝසත් විය. නොයෙක් ගම් රටවල පිරිවර ඇති ඉසුරුමත් වූ මහත් කුලවලින් පැමිණ ඉල්ලන ලද්දීද තෙපි මාගේ දුවට නොද කැපෙන්නා වූ, ඒ කියන්නේ මගේ දුවට උඹලා ගැලපෙන්නේ නෑයි කියමින් අය පිටත් කර හරිනවලු. මෙදවස බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාවත්තිය නැගී සිට ලොව බලා වදාළසේක්. අනාගාමි ඵලය ලැබීමේ තෙද පින් ඇති මාගන්දිය දෙමහල්ලන් දුටුවා, ඒ කියන්නේ අම්මයි තාත්තයි, පෙනී ගියා. ඉබ්බි දුන්නාසේ පාත්‍ර සිවුරගෙන කහාටත් නොදක්වා ගමෙන් පිටත ඔවුන් ගිනි පුදන තැනට වැඩම කළා. බ්‍රාහ්මණ දෙමේ උන්වහන්සේගේ රූපශ්‍රී අඟ තැන්පත් වූ ශ්‍රී දේහය බලා විස්මයට පැමිණි මෙවැනි පුරුෂයෝත් මෙලව සිටිද්ද අයියෝ මොහු වැන්නේ කොතනින් ලැබිය හැකිද? දුවගේ පිනම තමා මේ මොහු මාගේ දුවට කැපෙන පිරිමියෙක්ය, මාගේ දුවට මෙයා විවාහ කර දිය යුතුය කියලා හිතට ගත්තා. බුදුරජුන් ඉදිරියට ගොස් ශ්‍රමණේ ආසන්න ඔය සිඟමන් අත්හරින්න මට යස දුවක් සිටී. ඈ රූපේ නා හැඩහුරු කමින් දෙවඟනක් සේය. ඈ සුදුසු තමුන්නාසේටමය. තමුන්නාසේගේ ඔය රූ සටහන් ඇගේ රූ සටහන් සේමය. තමුන්නාසේ ඈටත් ඈ තමුන්නාසේටත් හරියටම හරිය. නොදකිය හැකි අඹසුවය සැමියුවලක් ඇත් තමුන්නාසෙත් ඒහෙයින් මම ඈ තමුන්නාසට දෙන්නේෙමි. එක්කී ඔයා යෝජනාව කළා දැන්. දෙදෙනාට දිවි ඇතිතුරු ජීවිගැවීමට අවශ්‍ය දෑවැද්දත් දෙන්නම්. පොඩ්ඩක් මෙහි අවතින්න. මම ගෙට ගොස් එනතුරු කොතනක වන්න ගොස් මෙහිම සිටින්න කියා වහාගෙට ගියා. ඔකට මනමාලි සරසගෙන එන්න ගියා. බුදුරජාණන් වහන්සේත් මුකුත් කියන්නේ නැතුව නිහඬව වැඩ සිටියා. මොකද මේ ආයෙ වෙන වැඩ කරන්නේ මනමාලි ගන්න නෙවෙනේ. බ්‍රාහ්මණයත් ඉතින් දුවලා ගිහිලා හරි මගේ දුවට කැපෙන තරුණයෙකු සොයාගත්තා. අඹසැම යුවල හරියටම හරි තිතට කැපෙනවා. හොඳ පිරිමියා ඇය ඔහුමයි උඹට හරියන කෙනා ඈ. ඊට පස්සේ නෝනට ගෙන මේ කෙල්ලව සරසන්න මේකප් එක දාලා දන්නවනේ සරසන හැටි. සාරියක් අන්දලා මද එහෙම තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තමන්ගේ නෝනයි දුවයි එක්ක මාගන්දිය බමුණ බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගියා. මුළු රටම දෙදරා ගියා. රටවැස්ස එමේ කිමයි ගල් ගැසී ගියා. බව බමුණ මෙතෙත් තම දුවට කැපෙන තරුණයෙකු නැතයි දුව කිසිවෙකුට පාවා නොදී සිට අද දුවට කැපෙන පිරිමියෙකු ලදයි. දුව සරසාගෙන දූ පාවා දෙන්නට යයි. දූ දෙන මේ තරුණය අප විසින්ද බැලියුත් එකයි. බමුණා සමග ගෙවල් වලින් පිටත්ව මේ පිරිසත් ගියා. පස්සේ අන්න එක ලැජ්ජාව ගමේ මකට්ටිය දැක්කනේ. බමුණා සමගම ආවා. බුදුරජාණන් වහන්සේ බමුණා කීතන නොසිට ඒ සිරිපා සලකුණු තබා බමුණා එන්නට පෙරතුව එදෙනින් බැහැරට ගොස් අන්තනක වැඩ සිටියා. ඒ කියන්නේ වුන් දකින්නතුරු ඒ සටහන් තියෙනවා. එයාලා දැක්කට පස්ස සටහන් ඉබේටම මැකෙන්න අදිෂ්ඨාන කළා. ඒක නැත්තම් සාමාන්‍ය බුදු කෙනෙක්ගේ සටහන් පොළොවේ පිහිටන්නේ නැහැ. මොකද සිව්පා වුන්ට පෑගුණොත් පව් සිද්ධ වෙනවා. නැත්තම් ඒක ආභාග්‍යතුන් වහන්සේට වෙන අගෞරවයක්. ඒ නිසා උන්වහන්සේ පා තියනකොටම සටහන් මැකෙනවා. අදිෂ්ඨාන කළොත් විතරයි සටහන පිහිටන්නේ. මේ මෙදා අදිෂ්ඨාන කළේ බමුණයි බැමිණි දකින දුරු තිබේවා දැක්කට පස්සේ අතුරුදහන් වේවා. ඔන්න ඒක මං කියපු කතාව පොතේ තියෙනවද? ඒක පොතෙන්ම බලමුකෝ. බුදුවරුන්ගේ සිරිපා ලකුණු වනාහි තමන් වහන්සේ අදිෂ්ඨාන කර තිබූ තැනම පෙනෙන්නේය. නැත්නම් නොපෙනෙන්නේය. ඒ කියන්නේ පිහිටන්නේ නැත්තම්. යමකු සඳහා ය තබන ලද්දේ නම් ඔවුන්ට පෙනෙන්නේය. ඔය නොපෙනුණු පිණිස කිසිත් කරනු නොහැකිය.
පේන්න කියලා දිව්වොත් කාටවත් වහන්නත් බෑ. දකින්නම තමයි. නොපෙනුන පිණිස කිසිත් කරනු නොහැකිය සදෙව්ලෝ වැසී කෙනෙක් එය මඩින්නට, පෙරලන්නට, ගලවන්නට, යතපත් කරන්නට, වසන්නට පොහසත් නොමැති. ඒ කියන්නේ අපි දැන් දන්න සිටිපතුල් හතරක් තියෙනෝනේ. කොහෙද තියෙන්නේ? ඔව්, සිටිපා කියන්නේ සමන්ත කූටේ. තව තියෙනවා පුලිනේච තීරේ. යන්නම් මදාය නදියා, යන්නම් මදාය නදියා පුලිනේච තීරි යන්සච්ච බද්ද ගිරිකේ සුමනාච ලග්ගේ. ඔන්නෝම තියෙනවා. යෝනකපුරේ, යෝනකපුරේ කිව්වේ අරාබියේ, සෞදි අරාබියේ මක්කමේ තියෙනවා. ඒතර මක්කම නර්මදා නදියේ වැලි තීරේ, සච්ච බද්ද පර්වත ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සමන්ත කූටේ. ඔය හතර කිසිම මාරයෙකුට, දෙවියෙකුට පෙරලන්න වහන්න බෑ. එහෙම කිව්වම දැන් අපි දන්නවා මෙහෙ සමන්ත කූට තියවනේ සිරිපතුල එනවා මාරයා. මොකටද පෙරලන්න? ඇයි පෙරලන්න? මේක වැන්දොත් පින් සිද්ධ වෙනවා. මේක මම නවත්තන්න. හරවල බලනකොට තව තුනක් තියෙනවා. එකක් වහන්නාම තව තුනක් යට තියෙනවා. දැන් මෙයා කල්පනා කරද තුනට වඩා එක හොඳයිනේ. එන එකම තිබුණාවි කියලා අනිත් පැත්ත හරවල. යට තුන මොනවයි? කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා එතෙන්ට වැඩම කරලා තියෙනවා. ඒ අර බුද්ධෝත්පාදේ අවසන් වෙනකොට සිරිපතු ලිබේටම යටට යනවා. දැන් තියෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ පතුල. ඒක සාමාන්‍ය බලන්න අමාරුයි කාටවත්. වහලා තියෙන්නේ තවත් ගලකින් වහලා තියෙන්නේ ආරක්ෂාවට. ඉතින් ඒවා සිහි කරගෙන මෙහෙත් සිරිපතුලක් මෙතන තියෙන නිසා, කඳුනගින්න බැරි නිසා දැන් දැනට වඳින්න, පස්සේ කාලෙක ඉරිදි බලයක් කර ලැබුණු දවසට උඩින් ගිහිල්ලා වැඳලෙන්න පුළුවන්. ඒකයි වටින්නේ. ඉතින් ඒ නිසා මේ සිරිපතුල ගැන අපි කතා කරේ. සිරිපා සටහන් අදිෂ්ඨාන කළොත් විතරයි පේන්නේ, එහෙම නොකළොත් නැකී යනවා. ඒව පේන්නේ නැත. බැමිණිතුම, කෝ ඔය කියන හැඩ ඇති තරුණයයි කියලා ඇහුවා. මා ගෙට යද්දී ඔහු මෙතන හිටියා. පොඩ්ඩක් මාදුගෙන එනතුරු කොතනක නොගොස් මෙතන සිටින්නයි මම ඔහුට කිව්වා. ටිකක් හොයලා බලමු ඔය කොහේ හරි ඇති. එහෙම කියනකොට බුදුරජුන් වැඩි තැන් බලනේ පාසටහන් දැක මේ ඒ තරුණයාගේ පාසටහනයි බැමිණියට පෙන්වනවා. බැමිණිය හරි දක්ෂ කෙනෙක්, ත්‍රිවේද පරප්‍රාප්ත දැනැත්තියක්. එයා දේහ ලක්ෂණ විද්‍යාව දන්නවා. ඒ කියන්නේ ශාරීරික ලක්ෂණ වලින් මේ ශාස්ත්‍ර කියන්න පුළුවන්. සාමාන්‍ය අපේ අත්වල රේඛා දින මේ තියෙන මේව බලලා දන්නගෙනට පුළුවන්. අපි අපේ ලක්ෂණ කියන්නේ චරිත ලක්ෂණ, මේ කකුලෙත් තියෙනවා ඒ පාසටහන් වල. ඉතින් මේවා බුදු කෙනෙක්ගේ විශේෂයි. ඒව පොත්පත්වල සටහන් වෙලා තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යනු කිම කියලා තියෙනවා. ඒව උගන්වන්නේ කවුද? මේ දෙවිවරු ඇවිල්ලා සටහන් කරලා යන. මොකටද? බුදු කෙනෙක් පහල වෙනකොට ඒ බුදුරජාන් වහන්සේව අඳුන ගන්න. නැත්නම් දන්නේ නැහැ මිනිස්සු. ඒකට පොතේ තියෙනවා. මොකක්ද තියෙන්නේ? මේ අංග ලක්ෂණ විද්‍යාව. ඒ අනුව මේ පහ සටහන බැලුවා හොඳට. දැන් බලමු මෙන්න මේ වගේ තියෙනවා. බර ලකුණු ගානක් 108ක් ලකුණු තියෙනවා. කිව්වා මේ පාසටහන් අනුව නම් මේ තරුණයා ගිහි සැප විඳින කෙනෙක් නොවේය. අයිරා රා ඇති මිනිස්පා මැද උස්වේ. අයිරා දොසින් මැඩුනහු සියඟති සිය පියඟ එබුණේ නොදසක. අයිරා මොහැති දන පා මුලට ඇදුනේ වේ. මේ කෙලෙස් සෙවනැලි පාකලෙකුගේ වේ. දැන් මේ පාසටහන කෙලෙස් තියෙන කෙනෙක්ගේ නෙමෙයි කියලා කිව්වා. කෙලස් තියන අයගේ සටහන් වෙනයි, කෙලස් නැති අයගේ සටහන් පැතලි. දැන් සමහර අයගේ පාසටහන් උස් වෙලා තියෙනවා කෙලස් තියෙන නිසා. සමහර අය යටට ඇබිලා තියෙනවා. දැන් මේකෙම නෙවෙයි, සානිකර සමතලයි කෙලස් නැති නිසා. ශාස්ත්‍ර යුක්තිය කියන්නේ දුව ගැන තරහ නෙමෙයි කිව්වේ. තමා ඉගෙන ගත උදේට බොරු කරන්න බෑනේ, ඇත්තම කිව්වා. බමුණට ටිකක් තරහා ගියා. ආහා තමුසේ කට වහ ගන්නවා නිකන් නේද? මූසල කතා කියන්නේ. එහෙම කිව්වා. ඉතින් ඔයා හරියට මේ වතුර භාජනේ කිඹුල්ල බලනා වගේ, ගේ මැද්ද හොරු දකිනා වගේ, කට මැද නොදොඩ ඉන්නව කට පියාගෙන. එහෙම කිව්වා. ඒ කියන්නේ දැන් වැඩේ වෙන්නේ යද්දි මෙයා මේ එක එකේව කියනවා නේකනේ. ඒ දෙමිය නැවතක් ඔයා කෙසේ කිව්වත් මේ පාසට හනිමි කෙනා පස්කම් සැප සොයන කෙනෙක් නම් නොවිය. බමුණා වටපිට බැලුවා. බුදුරජුන් දැක්කා. මේ ඉන්නේ මා කියු තරුණය. බුදුරජුන් වහන්සේ වෙත ගියා.
ඕ කොහොමද මහන? මෙන්න මාකි මගේ ඒ දූ තමුන්නාන්සේට අඹකොට දෙන්නට ගෙනාවෙමි. පිළිගන්න කීවේ. ඇස භාග්‍යතුන් වහන්සේ වදාළ එතකොට දැන් කතා කරන්න පටන් ගත්. තාගේ දුවගෙන් මට වැඩක් ඇත නැතයි නොකියා මෙහෙම කිව්වා. මා ගිහිගේ නික්මුණු තැන් පටන් අජපල් නුගරුක මුලට එනු දක්වා මාර්යා මා පසු පස එලවායේ. ඒත් ඔහු මා බැඳගන්නට කළ හැම උත්සාහයම සිඳ බිඳ හැර මම ඔහුගේ විෂය ඉක්මවා ගියමි. එයින් සිත් ඇවිලට පැමිණි මාර්යා අස්වසනු පිණිස ඔහුගේ දූවරු මා වෙතට පැමිණ නොයෙක් අඳවෙන් නැටුම් නැටුව නොයෙක් වෙස් මා ඉදිරියේ දැක්වුව නොයෙක් දේක කීහ ඉඟිබිඟි කළ තොල් මැරුව ඒත් එකකින්වත් මා පෙළන්නට මා ඇදගන්නට ඈලා අපොහොසත් වුව. ආන්න තන්නාරති රඟා දැක නෙවුන්දම් සෙව් මෙහි නොද විය සඳෙක් මා සිත. ඒ මට තා දුවකුමට. ඒ කියන්නේ තන්නාරති රඟා වැනි දිව්‍ය ස්ත්‍රීන් දැකලවත් මගේ හිත පෙරළුනේ නැහැ. ඒක ති අහන්න දෙයක් නැහැ. මොකද බුදු වෙලත් පස්වෙනි සතියනේ. රාගදේශමෝ කොහොමත් බුදුරජාණන් වහන්සේ නැති නිසා. එහෙමවත් නොපෙරුණු මගේ සිත උඹේ දූ නිසා පෙරලෙන්නේ නැහැ. මලමූ දෙකින් පිරි නිතරම දුගද වහනා තාදූ පයින් පමණත් පහසුනු නොකමැති වෙමි. මලමුත්‍ර දෙකින් පිරිච්ච උඹේ දූගේ ශරීරය තරහට කිව නෙවෙයි අවබෝධය පිණිස කිව්වේ. පයින්වත් ස්පර්ශ කරන්න මං කැමති වෙන්නේ. ඒ කාගේ වචනයක්ද? බුදු කෙනෙක්ගේ වචනයක්. ඒ අපිට කියන්න පුළුවන්. අපට කියන්න බෑ. බුදුවරු කෙලෙස් නසල එහෙම මොකද්ද කරන්නේ? උදාන පල කරනවා. ඒක සිංහනාද කරන්න පුළුවන්. කෙලෙස් සියන අපිට කාටවත් එහෙම කියන්න බෑනේ. ඒ නිසා මේ බැරි වැඩ කරන්න යන්න නැතුව බුදුවැමහන්සේ කිව්ව එක අපි අහන් ඉන්න ඕනි ඉස්සෙල්ලා. ඊට පස්සේ දවසක බලමු වැඩේ මේක කියන්න පුළුවන්ද කියලා. ඒක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සිංහනාදයක්. උන්වහන්සේලා මේවා පයින්වත් ස්පර්ශ කරන්නේ නෑ. වැඩන්නේ කෙලෙස් නෑනේ උඹට. කෙලෙස් නැති වුණාම ඔය ඕනම කෙනෙක් එහෙම තමයි කියන්නේ. අනේ අපිට නම් එපා. අපි ඉන්නේ අපේ පාඩුවේ නේද? ඔයගොල්ලෝ ඕන එකක් කරගන්න අපි අපේ පාඩුවේ ඉන්න. කවුද එහෙම කියන්නේ? රාග ද්වේෂ මොහ නැති කෙනා. ඒ කියන්නේ රහතන් වහන්සේට පුළුවන් ඒක කියන්න. වදාළ එහෙමයි. අවසානයේ දෙමහල්ලෝ අනාගාමී ඵලයේ පිහිටියා මේ බණ කතාව අහලා. මොකද්ද බණ කතාව? අසුබ භාවනාව. මේක මේ සූත්‍රෙ මෙතන නැහැ. ඒ මාගන්ධිය සූත්‍රය තියෙනවා. ඒකේ තියෙන්නේ මොකද්ද? ශරීරයේ පිළිකුල් බව. ඒ ටික දේශනා කරනකොට මේ ජෝඩුවම අම්මයි තාත්තයි අනාගාමී වුණා. ගද්දුනේ අනිත් එක්කෙනාට. දූ වෛර බැඳගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ බැලුවේ මොන දිහා? දෙන්නෙක් නිවන් දකින්න එක දිහා. දුවගේ වෛරය ගැන බැලුවේ. කොහොමද දූ සසරෙන් වෛර බැඳන් ආපු කෙනෙක්? එයා කොහොමත් වෛර කරනවා. මාගන්ධියයි කියලා කියන්නේ. මෙයාට තමා. ඔබ බහලා දිනවනේ කවුද වෛර බැඳන් ආවේ? චින්චි මානවික. සුන්දරී. මාග ලොකුමෙක් කෙනා මාගන්ධියා. අද මාගන්ධිය පණ පිටින් භාග්‍යතුන් වහන්සේට නිඳා කළා. වචන වලින් අපහාස කරලා තියෙනවා. ඉතින් ඒක පස්සේ අපිට කතාව අහුවෙනවා. ඉතින් දැනට අපිට තේරෙන දෙයක් තමයි මෙයා මේ වචනේ වැරදියටයි ගත්තේ. අම්මයි තාත්තයි බණ අහලා එකම බණකින් දෙන්නේ අනාගාමී වුණා එක්කෙනෙක්. ඒ බණ නිසා එහෙනම් බුදු කෙනෙක්ගේ බණක් අහලත් එහෙම වුණා නะ. අපි කියන බණ වලට වෛර කරන එක අහන්න දෙයක්. දැන් අපි අපේ වචනය කර දුනා සමහර ගෑනු වෛර බැඳ ගන්නවා. පිරිමිත් වෛර බඳ. හැබැයි ඒ බණ පිරිසිම බොහෝ දෙනා පැහැදෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි එකට කම්පා වෙන්න බෑ මොකෝ. භාග්‍යවතුන් වහන්සේගේ මෙවැනි දේශනාවක් අහලා දෙන්නේ අනාගාම වෙන වෙලාවෙම එක්කෙනෙක් ඒ සංසාරේ පුරුද්ද ඒ මේ ඉස්ත්‍රියගේ. එයා එන්නේ නිවන් දකින්න නෙවෙයිනේ. එයා එන්නේ වෛර බැඳගෙන. එයා නිවන් දකින්නේ නැහැ මේ ආත්මේ. එයා යන්නේ වෙන තැනකට. ඉතින් එහෙම අය කෝප වුණා කියලා උත්තම පුරුෂයෝ කම්පා වෙනවද? නෑ. ඕ බලන් ඉන්නවනේ ඕන එකක් කරගත්ත අපිට මොකෝ අපේ පැත්තක් යනවා නේද? එහෙම හිතන්න පුළුවන් අපිට අපේ විදියට හිතුවොත්. නමුත් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් නම් හිතන්නේවත් නෑ ගානක්වත්. අපිට බැන්නම අපිට පපුව ගැල පොඩ්ඩක් ගැසෙන්න ගන්නවා. මම බය හිතෙනවා මටනේ බනින්න කියලා. ඒ මොකෝ මම ආයනේ මම ඉන්නවනේ තාම. සෝතාපන්නවත් වුණා නම් පොඩ්ඩක් පොඩ්ඩක් අඩු වෙනවා. සම්පූර්ණේ නැති වෙනවා. අනාගාමි ආර්යයන් වහන්සේට රහතන් වහන්සේට කොහොමත් ප්‍රශ්නයක් නැහැ බැන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නොසෙලී ඉන්නේ වෙන අනුභවයකින් නෙවෙයි. තමන් වහන්සේ රාගදේශ මොහ නැසූ බැවි. ඉතින් ඒ වගේ කියන අපි හරියට කියන හඳට මඩ ගැහුවා වගේ.
හඳට ගොම ගැහුවා වගේ කියනවා. කියන්නේ හරි පිරිසුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේටත් නිඳා කරයි කියන හරියට පුන් සඳට මඩවලින් ගැහුවා වගේ කතාවක්. ඒක එහෙම වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මාගන්ධිය තමන් වහන්සේ කෙරේ වෛර බඳිනා බව දැන දැන මෙසේ වදාලේ අනිද්ද දෙනාට වන පිහිට සලකා. නැතනම් කීන තිබුණා නමුත් අර දෙන්න බේර ගන්න ඕන නිසා ඒ වචනේ වදාලා. ඒක වෙනවා වෙන්න ඕන දෙයක්. ඉතින් බුදු කෙනෙකුත් එහෙම කළා නම් දැනගෙනත් අනිත්‍යය ගැන කියන්නම දෙයක් නෝස දැනගෙනත් දොස් කිව්වා. දොස් කියන්නේ ඉතින් අර වචනේ කිව්වනේ. මම නම් පයින්වත් ඔව් ස්පර්ශ මුකෝ අර අච්චර ලස්සන තණ්හා රති රඟ ආදී හව මම බැලුවේ නැතිකොට උඹේ දූ ගැන මම බලයිද කියලානේ කියවෙ. ඇහුවේනේ. දැකලා තිය තණ්හා රති රඟ? දැකලා නෑ. පස්සේ බලමු දැන් බෑ. චිත්‍ර තියෙනවා අර මේ විහාරවල පරණ. මේව නෑ සලු මෙහෙම කරන්න අටන්නේ. ඔව් ඒ කට්ටිය. දැක්කනම් ඉන්නේ නෑ. ඒ තරම් ලස්සනයි. මොකද මාරයක දූලානේ. මොන ලෝකෙද ඉන්නේ? වසවර්ති දිව්‍ය ලෝකේ. කියන්නේ පරණිම්මිත වසවර්ති අපේ අවුරුදු වලින් 1700 1600ක් එක දවසයි. එහෙට අපේ අවුරුදු වලින්. ඒ තරම් අවශ්‍ය තියෙන ලෝකයක් මේක. සැප වැඩි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේ කෙරෙහි උනුන් උපදවන ක්‍රෝධය නොසලකති. කියනවා කවුරු හරි තමන් වහන්සේට වෛර කරාට ගණන් ගන්නෑ. එනේ දෙහෙම පුරුදු වෙන්න ඕන අපි. මේ කියවනකොටත් අපි පුරුදු වෙන්න ඕන. කොච්චර කිව්වත් කමක් නැමකෝ අපිට තේරෙන අපේ අන්තිම ඉලක්කය හොඳ එකක් කියලා. දැන් මොන දේ කරන්නේ? අපි යන නිවන් දකින්න කියලා. එතකොට එතෙන්දි පොඩි පොඩි පටලැවිලි වෙනවා මොකද පෘථජ්ජනභාවයේ දෝෂේ නිසා අපි හැමෝටම වරදින්න පුළුවන්. හැබැයි කවදාරි හරියනවා. ඇයි හරියන්නේ? හිත පිරිසුදු නිසා. දැන් අපේ හිත පිරිසුදු නම් අපි බය වෙන්න ඕනේ නැහැ. දැන් අපි මේ මහාන දමක් පුරන්න ආවේ පිරිසුදු වෙන අපි බය වෙන්න ඕනේ නැහැ. ඇයි? මේ තියෙන ජරමර ඔක්කොම විසඳගෙන කවදාහරි නිවන් දකින්න තමයි. දැන් නිවන් දකින්න යද්දිත් ප්‍රශ්න තියෙනවනේ දැන්. ඇයි තියෙන්නේ? එයන අරය බලන හැඩ්විටි හරි නෑ. එයා කිව්ව ඒවා මට හරි ගියේ නෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා ප්‍රශ්න නෙවෙයි අත්තර. ප්‍රශ්න දවිහින් හදා ගන්න. අපිත් හදා ගන්න. මමත් හදා ගන්න. මමත් නැහැ කියන්නේ. මමත් හදා ගන්නවා මේ පින්වත් මෑණිවරුත්. නදා දැන් බය නැතුව කටපුරා නැගිනිවරුනි කියලා කියන්න පුළුවන්. මොකෝ ඉන්නේ නැගිනිවරු විතරයි. ඉන්නේ නැගිනිවරු. මමයි කැපකරු මහත්තයයි පසක සිටිනවා. මේ අය ධර්මයේ අසන්න ඇවිල්ලා ඉන්නවා. එතකොට අපිට කියන්න තියෙන්නේ කට්ටිය පුප්පයි ගස්සයි ගස්සගෙන යයි නැත්තම් මේ ඇඟේ හැපෙයි අනේ කමන්නේ. මොකද කියන්නේ? අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ. අහලානේ? එහෙම තියෙන කතාවක් ඔය. හරි මේ මිනිස්සු කොහොමද නිකන් ඉන්න දෙන්නේ නැහනේ. පොඩ්ඩක් අර කොණිත්තල ඇඟිල්ලෙන් අල්ල බලන මොකෝ தත්ත්වේ කියලා. තොට ඒව එනකොට අපි බලනවා මගේ හිතේ තත්ත්වය කොහමද? දැන් කෙනෙක් ගස්සනකොට, ඔරවනකොට, රවනකොට මට බයිනකොට මමත් ඇවිස්සෙනවාද? චුට්ටක් දැනෙනවා ඉතින් ඇවිස්සෙන ගතියක් තියෙන බව. හොම්බට 60ක් දෙන්නත් හිතෙනවනේ. දෙන්නේ නැහැ ඉතින්. දුන්නොත් කැඩෙනවනේ දත් ටික. ගහන්න කලින් හිතන්න මොකද දතක් බර ගාණක් වෙනවා. වන්දි ගවන්න එන්නේත් ගහපු එකාටම තමයි පොලිසිය ගියොත්. ඒ නිසා දත් දාන්න මට සල්ලි නැහැ කියලා සංවර වෙනවා. ගහන්නේ ගොඩක්ම තරහ නම් ගිහලා ගහකට ගහනවා. අර ගස් තියෙන්නේ ගහට ගැවුවර ගහන අඩු දාන්නේ නෑනේ. පොල්ලක් අරන් ගහකට ගලකට ඔය ගහන්න පුළුවන් ඇත්ත වශයෙන්ම ඕන තැනක. ඉස්සර අපි ගහන වතුරට ගිහින් ගහන පොළු වලින්. ඒ වතුරට පොල්ලෙන් ගැහුවට පස්සේ වතුර නඩු දාන්නේ නෑනේ. අර තියෙන වේගේ අඩු වෙනවා. මම යෝජනා කර ගොඩක් තරහ යනවා නේ. තියෙන හිස් බෝතල් නැගින් ගෙවල් වල නෝනත් විතර යන මහතුරුනිකෝ ඔය පිඳින්න එපා අපේ පිඟං කෝප අපරාධනේ. සල්ලි දීලාන ගෙනාවේ පොලේ ගහන්න ගන්න හිස් බෝතල් අරක්කු බෝතල් තියෙන. බීලා ඉතුරු වෙච්චම තියෙනවා. ගන්න මෙහෙම අල්ලලා දෙනවා බිම වැටෙන. ඇයි? තරහ පිට වෙන. ඒක ගැහුවම යනවා. ඉතින් ඒක නෝනාගේ මූණට ගැහුවොත් එම අතින් ඒක පිට වෙන. දත් 32ම වැටෙන. වැටුනොත් කවුද දාන්න ඕන? ඒ හාදේම දාන්න ඕනේ. ඒක නිසා අර ඒවට හොඳ පිළියම් තියාගන්න කියන බිඳින්න පුළුවන් જાති තියාගන්න. ඒ වගේම වගේ මෙහෙ තරහ ගියොත් ගහකට ගහන. તો උඩට දුවල ගියා ගැහුව ගහට. නැත්නම් හයියෙන් ගන්ටාරේ ගහනවා. උතර දාන් කට්ටිය ලහන මොකෝ මෑණියෝ වුනේ. මට මේ තරහ ගියා තරහ ගිය පාර ගන්ටාරේට ගහගෙන ගහගෙන ගහගෙන. 10 පාරකට ගහන කොහොම මුළු ආරන්නේ එකතු වෙනවනේ.
ඒ ඕන විදියක් කරගන්න මන් දන්නේ මෙතන කියනවා තින් ආර්යයන් වහන්සේලා නම් තමන් වහන්සේලාට කවුරු වෛර කරත් ඒක ගණන් ගන්නෑ කියනවා. තෝ කපනවා තෝ මරනවා දපිය තොට ඉන්න දෙන්නේ නෑ. තොපේ මුළු ආරණ්‍යෙම විනාශ කරනවායි කියලා කියනවා. ඉතින් අපි බය වෙන්නේ නෑ නේ. එහෙම තරචන ගරචන එන්න පුළුවා. හරි ඉතින් කරන්නකෝ අපි බලාගෙන ඉන්නවා. කියා එහෙම කියන්නවත් ඕනේ. අපි බලන් ඉන්නවා. එනකන් ඉන්නේ. ඒ අදාලගෙන දැන් කිව්වගේම කවුරු හරි නිකන් කතාවක් අපි කියමුකෝ. අපි තොපි ඔක්කොම මරනවා කියලා කියන කවුරු හරි. දැන් අපි මොකද කරන්නේ? මරණකම් බලාගෙන ඉන්නවා මේ නිකන් අතපය දික් කරගෙන. අනේ අපිව මරලා යන්නකෝ කියලා අපි ඉන්නවනේ. එහෙම ඉඳීද? නෑ නෑ නෑ. අහුවෙන්නේ කොස්සද ගත්ත අතට. කොස්සෙන් ගහලා මරන්නේ. ඒක පැත්තක් කර තියෙන්නේ. කෙඳිනේ තියෙන්නේ. කෙඳි වලින් කුචි කවන්න පුළුවන්. ඊට පස්සේ මිට පැත්තෙන් යනවා බඩට බඩ කොර වෙනවා. නෑ ගහන්නේ අනින්න තියෙන. පොඩිනේ කූරක් නෝයි. ඒ නිසා දැන් මෙහෙමයි කවුරු හරි එනවනම් අපි පොළු කපලා තියාගන්න එපා ඉස්සෙල්ලා. ඊයේ සූදානම නැහැ අද අද කපලා තියාගමු. දැන් උදුළු මිටක්වත් නැහැ හදිසියකට. ඒ නිසා සතුරා බලවන්න අපිත් බලවත්. නැත ඔල්ල ඔළුව පෙන් අල්ලගෙන ගින් හරියන්නේ පොල්ලක් ගාවට. අපිත් පොල්ලක් මොකෝ මේ බුද්ධෝත්පාද කාලේ ලේසියෙන් නිකන් නැති කර ගන්න බෑ මේ පව්කාර මිනිස්සු ගෑනු නිසා අපිට. ඒ නිසා උන්ට දෙපිටින් යන දෙන එකයි මගේ බණ මේ වෙලාව. එනතු භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන ඉවසපන් කියලා. නමුත් දැන් ඉවසන්න අමාරුයි. මොකෝ මම මරණවනේ. ඉවසන්න දෙන්නේ ඉන්න දෙන්නේ නැහැ නේ. ඉතින් එහෙනම් මරන්න නම් එන්නේ අපිත් ප්‍රතිකාරමයට. දැන් කඩු වෙන්න කපන්න අපි චීන කඩුවක්වත් ගෙන්නන්න ඕන. චීන කඩුවක්වත්. ඔව් කඩු දෙකක්වත් කමන්නේ. නින්ජා කඩු හරි කමන්නේ. ගෙනත් මොක අරුන් කඩුවෙන් ගහන්න එනවනේ අපිත් ලෑස්ති වෙන්න බෑ නේද? ඒ වගේ තියෙනවා. ඉතින් මේ කඩු දැන් ප්‍රශ්නේ කඩු දෙකක් දැන් ලැබිලා තියෙනවා මට. ඉතින් කඩු කතා දෙකක්. නිකන් නමුත් ඒ වගේ කතා විතරයි ඒවා කතන්දර. ඉතින් එහෙම බය වෙන කෙනෙකුට කොහොමද කෙලස් නැසන්නේ? දැන් කෙනේ මරණයකෝ මෙහි මේ කකුල් දෙක වෙවුලනවා නිකන් මල මුත්‍ර පහ වෙනවා ගල උඩම ගල උඩ මරලේ ආයමේටනේ මෙහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දැන් ඉන්නේ ගලක් උඩනේ. ගලක් උඩ ඉඳන් බය වෙන්න එපා. මොකද ඈත එනකොට පේනවා. එතකොට හොයාගන්න බැරි තැන ගිහිල්ලා ඉස්සෙල්ලා මුලින්ම පුළුවන් නම් හැංගුණා නේද? ඒ හතුරුකම් ඇති වෙනවා. ඉතින් ආර්යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේකට බිය වෙන්නේ නැත්තේ උන්වහන්සේලා තුළ කෙලෙස් නැති නිසා. නමුත් මේ පෘථජ්ජනෝ යම් කෙනෙක් අපි වගේ අය ඉන්නවනම් අපි පෘථජ්ජන කියලා පිළිගන්න කැමතිනේ. ඔයක අපිට තියෙන ටයිටල් එකනේ නම්බුවනේ. අපි අයක නැති කරගන්න. එහෙනම් ඒක තියෙනවා. ඒකට අපි කියනවා කල්යාණ පෘතජ්ජනව. ඒකේ ඉන්නකොට ගැස්මක් බයක් ඇති වෙන්න පුළුවන් තෝ මරණයි කිව්ව ගමන්. ඇයි? අපි මැරෙන්න බය කැමති නෑනේ. මැරෙන්න කැමති නෑ. ජීවිතේට අපි කැමති. එතකොට අපි මොකද කරන්නේ? පිළියම් යොදන්න ඕනේ ඒකට. ආරක්ෂාවක් පතන්න ඕන. ඇති හැකියාවකින් උදව් ඉල්ලන්න. මෙන්න මිනිස්සේකම මරණයි කිව්ව. ඔබතුමාලා මාව දිහා බල මහත්මයාරනි මාව පොඩ්ඩක් අරස්සා කරගන්න. හරි දැන් වැඩේ හරි. දෙමහල්ලෝ අනාගාමි වුණා. මාගන්දියා සතුරු වුණා. ඉතින් මොකද වුණේ? රහත්තර බවට පැමිණිය ඔය. චූල මාගන්දියට වාමෙමයි. ඉක්බිති මාගන්දියා දෙමහල්ලෝ තමා දූ කැඳවාගෙන ගොස් චූල මාගන්දියට බාරකොට පැවිදිව කෙලෙස් හැම බිඳ රහත් බවට පත් වුණා. අපි අහලා තිබුණ අනාගමන නෑ දැන් රහත් වුණා. චූල මාගන්දිය කියන්නේ කවුද? මාමා. එයාට තමයි බාර දුන්නේ. චූල මාගන්දිය මගේ දූ මෙසේ එසේ මෙසේ යම් තම් පිරිමිඩ දිය යුතු නොවන්නේය. රජ කුටුම සුදුසිය. ඇය කොසඹ යනුවර ගිහිල්ලා වටින ඇඳුම් කැඩුම් ආයත්තවලින් මනවින් සරස උදයන් රජතුමා වෙතම උදයන් රජතුමා වෙත ගියේමෑ පලිගන්න භාග්‍යතුන් වහන්සේ. මොකද රාජතුමාගේ බලය ලැබුණොත් තමයි යාට පලිගන්න පහසු හිතුවේ කියලා. ඉතින් රජතුමාත් එයාව දැකලා උපන් බලවත් ඇලුම් මැත්තේ 500ක් ගෑනුම් පිරිවර කොට තබා අගබිසෝ තනතුරේම අගබිසෝරුම කියා කියනවා. තුනයි පළවෙනි සාමාවත. දෙවැන්නිය වාසුලද. තුන්වැන්නිය මාගන්දියා. ඉතින් එතනින් එයාගේ උප්පත්ති කතාව අවසන්. දැන් ඔක්කොම ඉපදිලා අවසන්. දැන් තමයි කතාවට එන්නේ. දැන් තමයි කතාව. මෙච්චර මොනවා කිව්වේ? වටේ විස්තරේ.
වටේ බඟතුර තොරතුරු කිව්ව දැන් අරේ චරිත ටික අඳුන්ලා දුන්න අපිට මේ චිත්‍රපටිය කතාවේ තියෙන දැන් තමයි මේන් රෝල් එකට දැන් එන්නේ අපි දැන් කල්පනා හොඳම ටිකට දැන් හොඳම ටික තමයි නිකන් සීයෙන් අහන්න ඕන යුද්ධය අන්තිම හරිය කතාවුණත් ඉතින් අන්තිම ටික නේ හොඳම ටිකනේ අපේ මෙහෙ වෙන්නේ අර පොයට අන්තිම ටික යනකොට කට්ටිය දුවනවා දේශ ගන්නාද පස්සෙන් දුවන්න ඕන මම එක්ක අර මෙගාෆෝන් එකක් අත්තරම් පයින් යන්න ඕන කොහෙද හන්දියට වචන්න එපේ ඒ නිසා හරියට කවදාවත් අපිට මේ දේශනාව කෙලවරක් කරගන්න බැරි වෙනවා. මෙසේ උදේන් රජාට සාමාවති වාසුලදත්තා මාගන්ධයා විසෝරු තුන් දෙනෙක් හිටියා. දැන් මේ වහන ඉරිසියා කරන්න ඕනද? අපිට නැති සැප රජතුමාට තිබුණා කියලා හිතන්න ඕනේ. පිරිමි කෙනෙක් අහනවා නම් හිතන්න අනේ සාදු සාදු මටත් තුන් දෙනෙක්ම ලැබේවා. පැතුවත් ලැබෙනවා. හැබැයි ඒ පතන්නේ මොකද්ද අපි නොදැන හරි? දුකක්. ඇයි දුකක් කියන්නේ? තුන් දිනෙකගේ දුක උලන්නේ නැහැ ඊට පස්සේ නේද එහෙනම් මෙහෙමයි පතන තුන නෙවෙයි 20ක් හරි කමන්නේ සත්පුරුෂයෝම ලැබේවා ආනේ වැඩිින් වැඩි වෙන්නේ නැහැ නේ කියලා ලැබුණ රජ කෙනෙක්ට මොකෝ සැප සම්පත් තියෙනවනේ දැන් වැඩි වෙන්නේ කාටි දුගී මිනිස්සෙට 20ක් විතර આવුවොත් උමත් බෑනේ මේ 20ම දානවා නිකා ගන්න එහෙම බෑ එනස රජවරුන්ගේ සැපේ එක කොටසක් තමයි රජ වුණාම ඒක සබාධහමෙම කැප දෙයක් එයාට කැඳ ගන්න පුළුවන් Taman කැමති කැමති විදිහේ අංගනාව. ඒකට අපි කියනවා මොකද්ද? අන්තපුරයක් පුරේ ඇතුළේ තියෙන එක කොටසක්. ඒක සෙබළුත් තියෙන ඔක්කොම තියෙන අතර. දැන් මෙතුමට හිටියා අගබිසෝරුව තුන් දෙනේ. තුන් දෙනාට 500 ගණන් ගියා කිටේ පිරිවර 1000 ඔන්න ඔහමයි නම කැත වෙන රජවරුන්ගේ. අර 1500 ගුමම නමත් එක කැත වෙනවා. එහෙම නැහැ තුන් දෙනයි ඇසුරු කළේ. තුන් දෙනාගේ ගෝලියෝ තමයි අනිත් 1500. වැරදි හිටින්න බෝද? ඔයා හිතනවා තමයි ඉතින් කරන් දෙයක් නැහැ තියෙන්නේ අච්චරයි තුනයි ඉඳලා තියෙන්නේ එක එක බිසවට 500 බැගින් නලගණන් හිටියා ඒ දවස කොසඹෑ නුවර ഘോഷිත කුක්කුට පාවාරියක සිටවරු තුන් දෙනෙකුත් වාසය කළා ඕ හිමාල වණෙන් අවුත් නුවර සිසාරා පිටිසුඟ යන තාපසයන් 500ක් දැක මොහු එයින් මේ නුගයට අරගෙන සිටින දෙවිරජාණන් වහන්සේ අපට බොන්නට පැන් ටිකක් දෙන කෙසේ මෙසේ දෙවියෙක් නම් නෙමෙයි ඒ නිසා මේ දෙවියෝ අපිට බොන්න වතුර දෙන්න කණ්ඩ ගෑම බීම දෙන්න කියලා කිව්වා. දැන් ඒ කියන එක දෙනවද නැද්ද? දෙනවා. එතම නාන්න වතුර ඉල්ලුවා කන්න කෑමත් දෙවිතේ මේ සියල්ලම දුන්න. එයින් තවුසාට දෙවියන් දැකීමේ ආසාවක් ඇති වුණා. ඒ ඇසිල්ලේ දෙවිතේ මේ ගස පලාගෙන උන්ට තමන්න පේන්නවා. ඉබිතවසෝ දේවරාජ ඔබගේ සම්පත් මහත්ය පුතුමය මේ ලබන්නට කළ පින්කම කිමයි කැසුවා. ඒ නොසනු මැනවයි කිව්ව ලැජ්ජයි කිව්ව ඉතින් කියන්නේ පොඩි පින්කමක් කළා ඉතින්. ඉතක වහන්න එපයි කිය. කියන්නේ කියලා. තවස නැවත අනේ කියන්න ඕනේ. නැවත නැවත කියනකොට තමන් කළ පින්කම ඉතා කුඩා එකක් බැවින් තමයි දෙවි දෙවියා ලැජ්ජ වුණේ. ඒ තවසන් ගැවටිල්ල මහත්තු පින්ම තමම එදා අනාථ පින්ඩික සිටානන්ගේ ගෙදර කුලී වැඩ කළ කුලී කරුවෙක් වීමි. එහිදී මට ලැබුණු කුලියෙන් මම යන්තමින් දිවි පැවැත්වීමි. පොහෝ දිනයක සිටුතුමා විහාරයේ සිට අවුත් ගෙට වැද ගෙයි සිටි අයගෙන් අද පොහොය බව මේ කුලී කරුට කියන ලදැයි ඇසී නොකීවෙම යෝකී. එසේන ඔහුට සෑහෙන පමණ හවසට බට්ටිකක් උයා දෙවූ කීය. ඒ සේවකයට කියලා නැ පොය බව. එයා වැඩ කරලා තියෙන උදේවරුයි. හවස බත් තියලා තියෙනවා. එවිට බත් පිසින්නෝ හාල් නෙලියක් බත් පිසුව. මම මුළු දවස වනේ වැඩ කොට හවස ගෙට ආවෙමි. බත් බෙදා දෙන්න එවිට මට බත් බෙදා දුන්නේ. එහෙත් වෙනදා මෙන් එදාත් එහි බත් ගෙනෙව් මස් ගෙනෙව් මාළු ගෙනෙව් එළවලු ගෙනෙව් පළතුරු ගෙනෙව් පැන් ගෙනෙව් ඉඳුල්ලන බඳුන ගෙනෙව් කිසිවෙක් කෑකෝ ගැසීමක් නැත. එහි සිටියවුන් වැතිර නිදිගත් බැවින් බඩගිනි තදින් නිදුණද මම බත් නොකා මටම පමණක් බත් දුන්නේ කුමන් නිසාද කල්පනා කොට මෙහි ඉන්න අන් අයට රෑට බත් කෑවෝද යැසීමි නැතයි කී කල්ලි කුමක් නිසා නොකෑවෝද යැසීමි ඇයි නොදන්නේ උද පෝයට පෙහෙවස් සමාදන් වෙන අය බත් කන්නේ නෑ රෑට සිටුතුමා කිරිදරුවන්ගේ පවා කටසෝදවා චතුමදුර කටගා පෙහෙවස් සමාදන් කරවනවා පොඩි ළමයිවත් චූටි ළමයිව සමාදන් කර කිරිබොන ළමයි කට හොදන කිරි බොන්න දෙන්නේ එදාට මොනායි කවන්නේ චතුමදුර කටේ ගානවලු ළමයෙන් ඉතින් ඒත් ඇති ඉතින් බඩ පිරෙනවනේ කැපයිනි චතුමදුරනේ ආන්න එක අපේ චතුමදුර තියෙනවා ඉතින් අවශ්‍යයි ඉල්ලගෙන වළඳන්න හවසට බෙහෙත් බොන අයටම හොඳයි ඔව් අවශ්‍ය නම් ඉල්ල ගන්න
කාගෙන් ඉල්ල ගන්න කියලා අහන්න එපා, පස්සේ අහන්න. සමාදම් කරවයි. සුවඳ තෙල් පහන් දල්වා තැබූක ලොකු කුඩා හැම දෙනා නිදනසුන් වල නැගී දත්තිසාකාරය සත්ගානගති. කොහොම කියන්නේ? කේසාලෝමා නකා. හවුද කුඩාමත් හැමෝම පහන දල්වුවට පස්සේ වාඩි වෙලා ඒව සත්ගාන. මේ සිටු මැදුරක තිබිච්ච වත් පිළිවෙත් බුද්ධ කාලේ. හරිම වටින මේවා. දැන් නැහැ. සිටුතුමත් කරන, සිටු දේවිත් කරන, සේවක සේවිකා වුණොත් කවුරුත් එන්න ඕන. ආයේ ඉතින් එක්කෙනෙක්වත් එන්න නැතු ඉන්න. ඒක තමයි නීතිය. නීතිය රට වඩා මේ මිනිස්සු බොහොම ප්‍රඥාවන්තයි, පිංවන්තයි, ශ්‍රද්ධාවන්තයි. ඒකයි. නුඹට අද පොහේ දවස බව කියනට අපට අමතක වුණා. නුඹට පවන බත් පිසුවා. ඒකයි එහෙම කිව්වේ. බත් කවයි ඔහුට කිව්වා. එවිට මම දැන් පෙහෙවස් සමාදා වෙමි සිතා සිටුගෙන් අසන්නට කීමේ ඔහු ගොස් සිටුගෙන් ඇසූ. සිටුතුමයි සේනම් දැන් අහර නොගෙන කටසෝදා උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙන්නේ කියලා කිව්වා. මම එසේ කළේ මුළු දවසම වනේ බර වැඩ කොට වෙහෙසටපත් තද බඩගින්නෙන් පෙළී සිටියව මාගේ සිරුරේ යටනහර බිඳගෙන වාතයෝ කිපි නැගී ආවා. මම රැහැණක් මැද රැහැන් කොන අල්ලාගෙන ඔබිනම පෙරළුණේ. මේ විට සිටුත මේ පහන් දැල්ලා ජතුමදුරගෙන මා වෙත පැමිණ අසනීපයකි. මේ යසා එසේ නම් මේ බෙහෙත ගනුවයිගේ ඔබ වහන්සේ අනුභව කරනු වැනවයි කී මා කී විට අපට අපහසු වන්නත් ඔබ අනුභව කරවයි කීය. පේවා සමාදන් වන්නේ සියල්ල සමාදන් වන නොහැකි නොකමැති වීමේ සමාදන් වූ අඩකි. මායේ සමාදන් වූ පෙහෙවස් අඩබිඳී ඒ යන බියෙන් ඒ අනුභව කරන්න නොකමැති. එකල සිටුතුමා පුත එසේ නොකරව මෙයින් ටිකක් කටගා ගන්නයි කිය. කියන්නේ චතුමදරුවත් කාලා නැහැ. කණ්ඩ කියන ගන්නේ බිම පෙරලි පෙරලි ඉන්නවා වාතනේ. එහෙත් මම එසේ නොකෙලෙමි. ඒ රෝගයෙන් පෙළුනේ පාන්දර වෙනකොට මම මරණයට පත් වෙලා මේ නුග ගහ උඩ ඉපදුනා. කවුද මේ රුක් දෙවියෙක්? සිටුතුමේ බුද්ධ මාමකය, ධර්ම මාමකය, සංඝ මාමකය. එතුමන් ඇසුරුකොට කළ අඩ උපෝසත, ඒ කියන්නේ භාගයක් ගත්තු සීලෙන්. උදේ නැහැ, හවස්වරු විතරයි. ඒකට කියන අඩ උපෝ. දැන් මෙහෙත් එහෙමයි. රෑ නැහැ, උදේ විතරයි. ඒකට කියන මොකද්ද? අඩ උපෝසත. පූර්ණ උපෝසතේ කියන්නේ උදේ ඉඳන් හෙට උදේ වෙනකම්ම ගන්න එකට. වැඩියෙන්ම ගන්න දැන් කාලේ ලංකාවේ අඩ උපෝසතේ. රෑට ත්‍රිල් ලකින්න දෙන්නේ නැහැ නේ ගෙවල් වල ගියා. සීල් කඩනවා බලෙන්ම. උපාස කම්මලගේ සීල් කොහොමද කඩලා දානවා? බලෙන් බත් කවනවා. ගෙවල් වල මහත්තුර හරි ආදරේනේ. අනේ නෝනා, නෝනා කන්න නැත්තම් මං කන්නේත් නෑ නෝනා කියලා කවා ගන්න දෙන්නත් එක්කම. ඊට පස්සේ අපිට හුලං එන යාළට සීල් නැති වෙනවා. අපි කියපු බණ ඔක්කොම බත් කවනකොට අමතක වෙනවනේ. හරි. ඒකට කියන්නේ මොන උපෝසතේ? අඩ කියන්නේ බාගෙට සීල්. ඒතර රෑටත් නොකා ඉන්න පුළුවන් නම් අන්න කියනවා පූර්ණ. පොඩි වැඩ දෙකයි තියෙන. මේ දෙක කරගත්තා නම් සිල් ටික රැකෙනවා. ඒක ඉතින් පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕන. අපි කියලා දිර තියෙන මේ. ඉතින් ඒ නිසා මේ අපේ ආරන්නේ සිරිතක් වශයෙන් සිල් පවාරණයක් නම් නෑ. මම කියන මම දීපු සිල් නම් මම ගන්නෙ ඔකටි ගෙදරම ගිහිල්ලා හලා ගන්න එක ඇත්ත කොට අපි උදේට. රෑට රකින්න ඕනේ ඉතින්. නැත්නම් අර දවල් 12ට කලින් කාවු බත් වලින් ඇති වැඩක් නැහැනේ. රෑටත් කනවනะ. ඒක අදිෂ්ඨානයක් තියෙන්න එපා. ඒ නිසා ඒ ආයෙට පුළුවන් බැරි නෑ. හිතුවොත් පුළුවන්. ආන්න බලන්න. එතකොට මේ සිටුතුමා ඇසුරු කරලා කරපු අඩෝපෝසතේ නිසා මට මේ සහ මහත් සම්පත්තියක් පොඩි වින්කමක් නෙවෙයි කරලා තියෙන්නේ. ලැජ්ජ වුණාට. මහා අමාරු වැඩක් තමයි මේ පුරුෂයා කරලා තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. මේ කතාව හරි වටිනවා. කාට හරි කියලා දෙන්න. බුද්ධ යන වචනේ ඇසූ තවුසා හුන් තැනින් නැගිට දොහොත් මුදුන් දී බුද්ධ යනු තෙවරක් කියවාගෙන මේ වචනේ ලෝකයේ නොලැබිය හැකි එකකයි තෙවරක් උදන් ඇනුවා. තාපසරු දන්නේ එතකම් බුදු කෙනෙක් පහළ වෙච්ච බව. කියලා දුන්නේ කවුද? මේ දේවතාව. කප් සිය දහස් ගණනින්ද නොඇසිය හැකි මේ උතුම් වචනේ තාගෙන් ඇසුවේ මුයි දෙවියාට ස්තුති කළේ. ඉක්බිති අතවැස්ස ආචාර්යතුමනි බුදුරජුන් වෙත යමුයි කිය. දැන් ඉතින් බුදුවරණය පහළ වෙලා නම් මොකටද තවුස්තම් පුරන්නේ? අපි යන් ඒ භාග්‍යතුන් වහන්සේ වෙත. කොසඹෑනුවර සිටුවරු දෙන අපට බොහෝ උපකාර කරති. හෙට ඔවුන්ගේ දාණයත් ගෙන මේ පණිවිඩ උන්ටක් කියලා අපි එයාලත් එක්කම යම් බලන්න යම් අන්න එක කල්යාණ මිත්‍ර බව. තමන් හොඳ දෙයක් ලැබුණම තනියෙන් ගිහිල්ලා ගන්නෙ ගන්නෙ නෑ, පිළිගන්නේ නෑ. තමන්ගේ කල්යාණ මිත්‍රයන්ටත් ඒක කියලා දෙනවායි කිව්වා. පසුදා සිටුවරු කෑම්බීම් පිළිවෙලකට අසුම් පනව අද අපගේ තවුස් හිමිවරු මෙහි වඩින දිනයයි බලා හිඳ එන්න උන් දැක ඉදිරියට ගොස් ගෙට කැඳවාගෙන උත් වඩා හිඳුවා දන් පිළිගැන්නුව.
වළඳ අවසානයේ තවස අපි යමු සිටුවරුන්ට දැන් ඔයට සිටුවරු ඇයි ස්වාමීන් වහන්සේලා වැස්සාරමස මෙහි අප වෙත නවතින බවට පොරොන්දුවක් දුන්නු නොවේහුද? ඇයි මෙහෙම කියනු? කොහි වඩින්නෝද මෙහි නවතින මැනවයි? සිටුතුමනි, බුදුරජ තෙමේ ලොව පහළ වූයේ, දහම ලොව පහළ වූයේ, සංඝ තෙමේ ලොව පහළ වූයේ. හේයින් මෙහි රැඳෙනු තරම් නොවේ, පමාවර නොසුදුසිය කියා පොඩ්ඩක් නවතින මැන අපත් ගමනට සූදානම්. අපිත් එන්නම් කියවා. තමුසෙලා ගමනට සූදානමතුරු අපට ඉන්න බෑ. රැඳීම වැඩකට ඇත්තෙක් නොවේ. අපිට ඒ අපට ලොකු පමාවක්. මොකද ගිහි අයනේ යාල ප්‍රමා සම්ම කියන්නේ කොහොමත් උපාසකම්මල සූදානම් වල පැය ගණන් යනවනේ. එතකොට මහත්තුරු කොච්චර කලින් ලෑස්ති වුණත් යන්න බෑ. මොකද වාහනේ යන්න නෝනත් ඉන්න බෑ. එතකොට ප්‍රමාදයි. එතකොට ඒ දෙකෝල් වෙනකන් හිටියොත් ආවසරුන්ට කොහොමත් ප්‍රමාදයි. ඒ නිසා කිව්වා තමුසෙලෙන් නම් අපිට ඉන්න බෑ. තමුසෙල පස්සෙන් එනෝ. අපි ඉස්සරහින් යන්න. යන්න එහෙම කිව්වා. අපි යන්න ඔයලා එන්න කියලා කිව්වා. ගොස් භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා ස්තුති කළ වැඳලා එකත් පස්ස හිටියා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අදහස් බලා ඔවුන්ට පිළිවෙල කතාව, ඒ කියන්නේ දාන, සීල කතා, සර්ග කතා, කාමාන ආදීනාදි කතා ටික දේශනා කළා. ඒ අවසන් නිසියල්ලෝ සිව්පිලිස් පියලාවි රහත් වූව මහණෙනි මෙහියෙව් කියලා වදාලා අරෙහි භික්ෂු ලැබුණා. එරදීයෙන් පාසිවුරු ලැබුණා. එහි භික්ෂු පැවිද්ද උපසම්පදාව ලැබුණා. සිටුවරුද 500 ගැල්පිලියකට ඒ හැම එකම සහල්ඳු මුම් පොල් පුවක් දුරු මිරිස් දෙහි දොඩම් ගිතෙල් මී උක්සකුරු ආදී හා රෙදිපිලි ආදී දානෝපකරණ පටවාගෙන සැවැත් නුවරට පැමිණගෙන ආ හැම එකක් පසෙක තබා බුදුරදුන් වෙත ගොස් වැඳ බණ අවසන් හි සෝවාන් ඵලයට පැමිණිය. කවුද 3 දෙනා? ഘോഷක, කුක්කුට, පාවාරික. එහි රැඳී 15 දවසක් දන් දුන්නා සෝවාන්ලා. දවස් 15. මෙසේ 15 දවසක් බුදුරජුන් වෙත රැඳී දන් දී අවසන් කොට කොසබෑනුවට වඩින ලෙසට ආරාධනා කොට යන්නට අවසර ඊ ලෙවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ගමනට අවසරදී තථාගතයෝ වනාහි ශුන්‍යාගාරේ ඇලිතී වදාලා. ඒ කියන්නේ ගියක් දුන්නා. මොකද මෙයාලට දැන් පුරුදු නැහැනේ කුටි හදලා. වා මේ තථාගතවරු ඇලෙන්නේ හිස් කුටිවල. නැතනම් විවේක තැන්වල. ශබ්ද බද්ද තියෙන තැන්වල ඇලෙන්නේ නැහැ බුදුවරු. ස්වාමිනි භාගතුන් අපි ඒ දනිමු. ඒක දන්නවලු මේ කට්ටිය. අද අප දන්නා යවට වඩින්නේ නැහැ කියලා කිව්වා. වැඩිම යහපතයි කියලා. අයිති පණිවිඩේ වන්න ඕනේ නැහැ. හදල ඉවරුණ ගමන් භාගතුන් හසට ඒක තේරෙනව නේද? ඉතින් මේ 3 දෙනා ආරාම 3ක් හැදුවා. ഘോഷිත සිටුතුමාගේ ආරාමයට අපි කියනවා ഘോഷිත රාමය. අර සංඝ ભેදේ වුණෙත් ඔහේ තමයි. කොසඹෑනුවර ഘോഷිත ආරාමය. වතුර ප්‍රශ්නයක් ගියේ. වතුර පොඩ්ඩක් තිබුණයි කියලා. කුක්කුට සිටුතුමා දුව කුක්කුට ආරාමය. ඒකේ නම වැඩිලා තියෙන සිටුතුමාගේ නමින්. පාවාරිය සිටුතුමා දුව පාවාරිකාරාමය. පාවාරිකාරාමයේ කුවත් හරියකට. ඔන්නේ මහා විහාර 3. ඉදි කරවලා භාග්‍යවතුන් වහන්සේ වැඩමවාගෙන එන්නට ලියුම් යවුවා. ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. සිටුවරු ඉදිරියට ගොස් උන්වහන්සේ විහාරයට වැඩමවාගෙන ඇවිල්ලා එකිනෙක වරින් වර උපස්ථාන කරති. බුදුරජාණන් වහන්සේ දවස දවස එක එක විහාරේ වැඩ. අද ഘോഷිතාරාමෙන, හෙට කුක්කුටාරාම. හෙට කුක්කුටාරාමෙන අනිද්දා පාවාරිකාරාම. ඊට පස්සේ දවසේ ආයෙත් ഘോഷ. ඔන්නෝම තමයි මේ කොසමෑනුවර වස් සමාදන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඒ වස් කාලවලත් වැඩ ඉඳලා තියෙන භාග්‍යතුන් වහන්සේ එකවරක් මට මතක හැටියට ඒ හිටියොම තමයි. නැත්තම් සාමාන්‍ය දවස්වලට වඩිනවා. ඒතර ප්‍රශ්නයක් නැහැනේ. මාරුණාට ඔහම තමයි වෙලා තියෙන්නේ. මම හිතන අදට ඇති වෙයි. අපි හෙටටත් කතා විතර කරන්න. හෙටත් තව බර කතාවක් තියෙනවා. ඒතර මෙතෙන්ද අපි ගත්තේ උප්පත්ති කතා ටික අපි කියාගෙන ගියා. ඊයේ දවසේ කීප දෙනෙක් කවුද නම් කරොත් පළවෙනියට අපි කිව්වේ උදේන් රජතුමාගේ තමයි ප්‍රධාන චරිතය මේ කතාවේ. යා චිත්‍රපටිය කවුද? දැන් මේක ඇත්ත වශයෙන්ම චිත්‍රපටිය හදන්න පුළුවන් දැන් කැමති කෙනෙක්. උදේන් රජතුමා තමයි මේකේ ප්‍රධාන මේ නළුවා. 2 ഘോഷිත සිටුතුමා. 3ට ආවේ කවුද කරලියට වේදිකාවට? සාමාවති. අද උදේ මුලින්ම ආවේ අද දවසේ. 2 වෙනිට ආවා වාසුල දත්තා. 3ට ආවේ මාගන්දියා. එච්චරයි නේ. ඒ කට්ටිය කොම චරිත ටික හඳුන්වා දීලා අද අපිට දැන් කතාවට මේ පිවිසුණා. කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ සිටුවරු 3 දෙනා කවුද? ഘോഷිත සිටුතුමා, කුක්කුට, පාවාරික පාවාරිය සිටුතුමා අඳුනගත්තේ කොහොමද?
අර තාපසවරුන්ගේ මාර්ගෙන් කවුද පණවිඩය කිව්වේ? අනාථපිඩි සිටුතුමාගේ දාසෙක් වෙච්ච අර දිව්‍ය පුත්‍රයා. හරිනේ නං. ඒ අනුව පණවිඩය ලැබිලා අර තාපසවරු ගිලා මහාන වෙලා ගිහින් බණ අහලා රහත් වෙලා මහාන වුණා. සිව්පිරිසෙන් වෙලා ඊට පස්සේ සිටුවරු පස්සෙන් ආවා. යලා සෝතාපන්න වුණා. ඉතින් වැඩේ හරි බොහොම වටින තැනකට අපි පිවිසලා තියෙනවා. ඉතින් හෙට දවසේත් බලාපොරොත්තු වෙනවා ඉතුරු කොටසින් ඔබ හමු වන්නට. ලැබෙයිද දන්න හෙටද කියන්න බෑ. ආයේ දවසක හමු වෙනවා. හොඳයි. දැනට එන අවසානයි. අසා සිටි ඔබ සැමට බොහොම පිං. හරි. එහෙමනම් මේ පින අපට ඒකාන්තයෙන් සුවසේ පාරමී පුරාගෙන නිවන් දකින්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉෂ්ටකාමී දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසන. ආකාසට්ටා ච බුම්මට්ටා මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దిక චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං. ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිමිනාතේ සමිංචතු.